පින්වතුනේ අද පින්බර වෙසක් පුරපසළොස්වක පොය දවස මේ ලෝක ධාතුවට බුද්ධ රත්නය ධම්ම රත්නය ඉපදුනා වූ දවස අදයි පින්වතුනේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් වෙලා බියෙන් ජීවත් වූ බවාත්‍රයට පින්වතුනේ අපේ ලබා දුන් දවස මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොය දවසයි පින්වතුනි සමස්ත ලෝක සත්‍යාතම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය කියලා දුන්න සුන්දර පින්බර වෙසක් පුරපසළොස්වක පොය දවසයි අද පින්වතුනි මේ සුන්දර රාත්‍රියේ වෙසක් පුරපසළොස්වක පොය සඳ ප්‍රභාස්වර ආකාශයේ කැළුම් දිදී බබලන මේ මොහොතේ පින්වතුල්ලා ස්තිරස ගුවන් විදිරි ඉදිරි වාඩි වෙලා මේ සූදානම් වෙන්නේ පින්වතුනි මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොහේ දින රාත්‍රිය විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න. අද දවස පුරාවට පින්වතුල්ලා තමන්ගේ ගමේ පන්සලට ගිහිල්ලා ආරණ්‍යට ගිහිල්ලා උපෝසත සීලයන් දස සීලයන් සමාදන් වෙලා ඒ වගේම පංච සීලයන් සමාදන් වෙලා පංච නීවරණයන් තුනී කරගෙන සප්ත බොජ්ජංගයන් වැඩෙන සිටෙන් පසු වෙන මේ රාත්‍රියේදී පින්නතුනි මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොය දවසේ ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය පින්නතුනි අපේ ජීවිතවලට වඩ වඩාත් ශක්තිමත් එකතු කර ගැනීමේ අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ මුලින්ම දේශනා කරන දුක කියන කාරණයක් දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණයක් දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කළ යුතුයි කියන කාරණයක් දුක නැති කිරීමේ තෘෂ්ණාව නැති කිරීමේ එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන කාරණයක් අපේ ජීවිතවලින් බැහැර කිරීම නිසාම පින්තුනි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් අපි ඈත් වීම නිසාම අපි මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොහොය ගත කරන්නේ පින්තුනි බලවත් ප්‍රශ්න ගොඩක් අභියෝග ගොඩක් ජීවිතේ ඉදිරියේ පෙළ ගැසිලා තියෙන මොහොතකයි පින්තුනි මේ වෙලාවේ සද්ධාවේ දුර්වලභාවයන් නිසාම සම්මාදිට්ඨියේ දුර්වලභාවයන් නිසාම මේ රට තුල ගොඩනැගී තියෙන බලවත් ප්‍රශ්න දිහා දකින්දි පින්නතුනේ ඔබ තුල සැකයක් ඔබ තුල විචිකිච්ඡාවක් ඇති වෙන්න පුළුවන් ධර්මයේ ශක්තිය දුර්වල වෙලාද කියලා සංඝ රත්නයේ ශක්තිය දුර්වල වෙලාද කියලා බුද්ධ රත්නයේ ශක්තිය දුර්වල වෙලාද කියලා පින්නතුනේ පින්නතුනේ මොනම හේතුවක් නිසාවත් තෙරුවන් කෙරෙහි තෙරුවන්ගේ අනන්ත වූ ගුණයන් තෙරුවන්ගේ අනන්ත වූ ශක්තියන් කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් ඇති කරගන්න එපා පින්වතුනි මේ මොහොතේ ඔබේ දැස් වලින් වටා පිටාව කොහේ බැලුවත් මේ මොහොතේ ඔබේ දෙකන් වලින් වටා පිටාව කොහේ ශ්‍රවණය කෙරුවත් පින්වතුනි ඔබ දකින්නේ සුන්දර ධර්මයක්මයි පින්වතුනි අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ සංස්කාර සංස්කාර හේතුවෙන් සකස් වුණා වූ දැනීම් පින්වතුනි සමාජය පුරා බලවත් ආකාරයෙන් මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ශක්තිමත් කරලා තියෙනවා මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ශක්තිමත් වෙන්න මනුෂ්‍යයාගේ තෘෂ්ණාව තව තව වැඩි වෙනවා පින්වතුනි තෘෂ්ණාව වැඩි වෙන්න පින්වතුනි මනුෂ්‍යයාගේ ජරා ව්‍යාධි මරණ දුක තව තවත් වැඩි වෙනවා පින්වතුනි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ට සමාජයේ මේ මොහොතේ මේ ලක් වෙලා තියෙන බලවත් ව්‍යාසනය චතුරාර්ය සත්‍ය තුල විසිරෝල මොහොතක් දකින්න පින්වතුනි අද උදෑසන පින්වත් මහත්මයාක් පින්ඩපාත මඩුවේදී භික්ෂුවගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ රටේ පින්වත් ජනතාව මහපාරට ඇවිල්ලා
බලවත් ආකාරයෙන් උද්ඝෝෂණයන් කරනවා. ස්වාමිනාසේ මේ උද්ඝෝෂණයන් තුළින් රටට ජයග්‍රහණයක් ලැබෙයිද කියලා මම මේ මහත්මියට බොහොම කරුණාවෙන් මතක් කළේ. පින්වතුනි, මහපාරේ කොහේ බැලුවත් අපි දකින්නේ මොනවද? මිච්ඡා වාචාවන්. පින්වතුනි, සම්මා වාචාවන් ඇහෙන තැනක් අපිට පේන්න නෑ අද සමාජෙ. පින්වතුනි, මිච්ඡා වාචාවන්ගෙන් අද සමාජෙ ඔඩුදුවනවා. සෑම මනුස්ස ජීවිතයකම අටහැරියොත් පින්වතුනි එළියට එන්නේ මිච්ඡා වාචාවක්මයි. අනේ කාගේවත් වරදක් නන්නේ ඒ කිසිම කෙනෙකුට ඒක වචනකින්වත් භික්ෂුව වරදක් පටවන්නේ නෑ. පින්වතුනි, ඒ වරදයිති අවිද්‍යාවට. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාරයන්ට, ඒ සංස්කාරයන්නේ අකුසල් සංස්කාරයන්ගේ දැනීම නිසාමයි මිච්ඡා වාචාවන් අපේ කටට එන්නේ. පින්වතුනි, මිච්ඡා වාචාවන් අපේ ප්‍රකාශ කරන මොහොතක් පාසා පින්වතුනි අපි කවදාකවත් මිච්ඡා සතිය කරායි අපේ ජීවිත ගමන් කරන්නේ. මිච්ඡා වාචාවන් කවදාක්වත් පින්වතුනි සම්මා සතියක් කරා අපිව අරගෙන යන්නේ නැහැ. මිච්ඡා වාචාවන් කවදාක්වත් පින්වතුනි සම්මා සමාධියක් කරා අපිව අරන් යන්නේ නැහැ. මිච්ඡා වාචාවන් නිසාම පින්වතුනි අපේ සම්මා සංකප්පයන් තව තව දුර්වල කරගන්නවා. මිච්ඡා වාචාවන් නිසාම අපි තව තව සම්මා දිට්ඨිය දුර්වල කරගන්නවා. මේ සියල්ල දුර්වල වෙන්නේ පින්වතුනි කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල නිසාමයි. ඒ නිසා පින්වතුල්ලා තේරුම් ගන්න ඕනේ, මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොය දවසේ උදා වුණ මේ මොහොතේ පින්වතුනි මේ ලෝකෙට බුද්ධ රත්නය, ධර්ම රත්නය පහළ වුණ ඉපදුන මේ සුන්දර දවසේ පින්වතුනි මේ උතුම් චතුරාර්ය සත්‍යයට අදාළව ඔබේ ජීවිතය දකින්න මොනම හේතුවක් නිසාවත් පින්වතුනි කොයිසා බරපතල අසාධාරණයක් ඔබට සිද්ධ වුණත් මිච්ඡා වාචාවන්ට යන්න එපා. මිච්ඡා වාචාවන්ට යන තැනදී ඔබ සම්මා සංකප්ප සම්මා දිට්ඨිය ඔබේ බරපතල ආකාරයෙන් දුර්වල වෙලා මිච්ඡා දෘෂ්ටිය මිච්ඡා සංකප්පයන් තුලයි ඔබ පසු වෙන්නේ. ඒ වගේම මිච්ඡා වාචාවන් නිසාම වැරදි වචන නිසාම පින්වතුනි අපි නිරතුරුවම මිච්ඡා සතියක් මිච්ඡා සමාධියක් තුලටයි අපි ගමන් කරන්නේ. ඒ නිසාම පින්වතුනි අපි සෑම මොහොතකම සැප ලැබීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර වෙලා දුකට හේතු වෙන මිච්ඡා දෘෂ්ටිය වැඩෙන මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස්කරුවන් බවටයි පත් වෙන්නේ. පින්වතුනි මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොය දවසේ බුදුරජාණන් වහන්සේ ලෞකික සැප වගේම ලෝකෝත්තර සැප ලැබීමේ එකම මාර්ගය හැටියට දේශනා කරන්නේ මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එනිසා පින්වතුනි මේ වෙසක් පුර පසළොස්වක පොය දවසේ විශ්වාසයෙන් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලට ඔබේ ජීවිතය ගන්න. සමාජෙසා වැරදි පූර්වාදර්ශයන් ඔබට දුන්නත් පින්වතුනි ඔබේ වැරදි පූර්වාදර්ශයන් පසුපස යන්න එපා. නිරතුරුවම සම්මා වාචාවන් ජීවිතයට එකතු කරගන්න. යහපත් වචන මුසාවාදා පිසුනා වාචා පරුෂා වාචා සම්පප්පලාපාවන් ජීවිතේ කොටසක් බවට පත් කරගන්න එපා. පින්වතුනි මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොය දවසේ ඔබට පුළුවන් නම් සම්මා වාචාවන් තුළින් ශක්තිමත් කෙනෙක් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඒ අදිෂ්ඨානය ඇති කරගන්න මොහොතේම පින්වතුනි ඔබ සම්මා සංකප්ප සම්මා දිට්ඨිය ශක්තිමත් කරගත් බෞද්ධයෙක් වෙනවා. ඒ වගේම සුන්දර සම්මා සති සම්මා සමාධිය කරා ජීවිතේ අරන් යන සුන්දර බෞද්ධයෙක් වෙනවා. ඉමෙහා පින්වතුනි අපි මේ මොහොතේ සමාජය තුල සිද්ධ වෙන මේ මිච්ඡා වාචාවන් ඔස්සේ තව දුරටත් අපේ ජීවිත අපි අරගෙන ගියොත් පින්වතුනි අපිට කවදාක්වත් ජයග්‍රහණයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ.
මොකද මිච්ඡා වාචා මිච්ඡා සතියක තමයි අපි වාරන් යන්නේ මිච්ඡා සතිය කියන්නේ පින්වතුනේ එයා කුසලය අකුසලය හඳුනන්නේ නැහැ සීලේ දුස්සීලභාවය හඳුනන්නේ නැහැ සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය හඳුනන්නේ නැහැ පින්වතුනේ එයා ධර්මය අධර්මය හඳුනන්නේ නැහැ ඒ නිසාම කවදාක්වත් එයාගේ සිත සත්‍ය බොජ්ජංගයන් වැඩෙන්නේ නැහැ එයාගේ සිතේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාමයි එයාගේ ජීවිතේ තුල වැඩෙන්නේ ඒ නිසා සුන්දර වෙසක් පුර පසළොස්වක පොයේ දවසේ පින්වතුනි සම්මා වාචාවන්ගෙන් ශක්තිමත් වෙන ජීවිතයක් ඔබ ඇති කරගන්න මට මතකයි ඊයේ දවසේ පින්වත් මහත්තයෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා සාමින් වහන්සේ මා තුල සද්ධාව තියෙනවා මං සීල්පද පහක් ආරක්ෂා කරන බෞද්ධෙක් නමුත් සාමින් වහන්සේ මට මේ සමාජයේ මිනිස්සුන් දුක් විඳිනවා දකිද්දී මට කේන්තියක් යනවා කියලා මට සමාජයේ මිනිස්සු දුක් විඳිනවා දකිද්දී ඒක ඉවසගෙන ඉන්න බෑ කියලා මම මේ මහත්තයාට කිව්වේ මහත්තයෝ මහත්තයාට දුක දකිද්දී ඉවසන්න බැරි නම් මහත්තයා කවදාක්වත් සද්ධාව ඇති කරගත්ත කෙනෙක් නෙමේ මහත්තයා තුල තාම වැඩෙන්නේ අමෝලික සද්ධාවමයි ඒ නිසා දුක දකිද්දී ජනතාව විඳින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක දකිද්දී පින්වතුල්ලාට ඒ දුක ඉවසන්න බැරි නම් ඒ දුක දැකලා ආවේගශීලී වෙනවා නම් ඉන් අදහස් වෙන්නේ මහත්තයා තුල සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වලයි කියලා පින්වතුනි සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වල කෙනා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ලෝකයේ දකින්නේ නැහැ පින්වතුනි කෙනෙක් සැප විඳින්නත් කෙනෙක් දුක් විඳින්නත් හේතුවක් තියෙනවා කියන උතුම් ධර්මතාවය නුවණින් දකින්නේ නැහැ ඒ නිසා මහත්තයෝ ඔබ සමාජයේ ජනතාව දුක් විඳිනවා දැකලා ඔබ කේන්ති ගන්න එපා අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් පහළ වුණා ඒ කිසිම බුදුරජාණන් වහන්සේ නමකට ලෝකේ දුක නැති කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ පින්වතුනි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේට ලෝකයාගේ දුක නැති කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ ඒ නිසාම උන්වහන්සේලා මේ උතුම් ධර්මයන් උපයෝගී කරගෙන උන්වහන්සේ ලෝකයෙන් මිදී ගියා ඒ නිසා භික්ෂුවේ මහත්මයාට දැනුම් දුන්නේ මහත්වේ ඔබ අනුන්ගේ දුක දැකලා ඒ දුකට ගැටෙන කෙනෙක් නම් කරුණා කරලා මේ දුක සකස් තුනේ තෘෂ්ණාවෙන් කියලා දකින්න මේ දුකට සකස් තුනේ තෘෂ්ණාවෙන් කියලා දැකලා මේ දුක නිරෝධය කරන්න ඕනේ නම් තෘෂ්ණාවයි නිරෝධය කරන්න ඕනේ කියලා දකින්න දැකලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා දුකෙන් මිදෙන්න කියලායි භික්ෂුවේ මහත්මයාට දැනුම් දුන්නේ අපිට සමාජයේ ජනතාව විඳින යම් දුකක් දරා ගන්න බැරි නම් පින්නතුනේ අපි කරන්න ඕනේ අපි දුකෙන් මිදී යාමයි එච්චරයි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් මේහා පුපටිච්ච සමුප්පන්න බව ගමනේදී දෙයිහා බුදුරණේ සතර අපායන්ට වැටිලා අපි වින්දා වූ අප්‍රමාණ දුක් නුවණින් දැක්කොත් පින්නතුනේ ඒ අතීත පංච උපාදානස්කන්ධ දුක් නුවණින් දැක්කොත් අනේ මේ මනුස්ස ජීවිතේ ගෑස් ටික නෑ කියලා වත් තෙල් ටික නෑ කියලා ධනෙ නෑ කියලා අපි මේ විඳින දුක මොනසා සිල්ලර දුකක්ද කියලා ඔබට වැටහෙවි පින්නතුනි ඒ නිසා තව තව කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න අතීත පංච උපාදානස්කන්ධ දුක සතර අපායන්ට අදාළව මතු කළ දකින්න පින්නතුනි ඒ දුක නැති කරන්න බුදුරජාණන් වහන්සේ නමකටත් බෑ පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමකට පුළුවන් ඒ නැති කිරීමේ මාර්ගය අපිට දේශනා කරන්න විතරයි ඒ නිසා බුදුරජාණන් වහන්සේලා ඒ උතුම් දුක නැති කිරීමේ මාර්ගය අපිට දේශනා කළා උන්වහන්සේ පිරිනිවී ගියා වගේම අපිට අනුන්ගේ දුක දකින්න බැරි නම් අනුන්ගේ දුක ඉදිරියේ අපි ආවේගශීලී වෙනවා නම් පින්වතුනි අනුන් නිසා අපි දුකටපත් වෙන්නේ නැතුව මේ උතුම් ධර්මයේ ප්‍රයෝජනයට අරගෙන තමා දුකෙන් මිදී යන්න කියලායි භික්ෂුවේ මහත්මයාට දැනුම් දුන්නේ ඒ නිසා පින්වතුනි ධර්මය ඒහි පස්සික ගුණයෙන් බබලන සුන්දර අවස්ථාවක් අපි ඉදිරියේ තියෙනවා
ඒහි පස්සිකව ධර්මයයි අපි කොහේ බැලුවත් දකින්නේ පින්වතුනි කොතැනකවත් අපිට කියන්න නැහැ කියාවක් නැහැ ධර්ම රත්නේ ශක්තිය දුර්වලයි කියලා සංඝ රත්නේ ශක්තිය බුද්ධ රත්නේ ශක්තිය දුර්වලයි කියලා පින්වතුනි මේ මොහොතේ ශක්තිමත්ම ධර්මතාවය මේ උතුම් තෙරුවන්ගේ ශක්තිය මේ උතුම් ධර්ම රත්නේ පමණක්මයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි පින්වතුනි බුදුරජාණන් වහන්සේව නිරතුරුව හමු වෙච්ච රජ කෙනෙක් හිටියා කොසල් රජතුමා නිරතුරුවම හමු වුණා නිරතුරුවම ධර්මයේ ශ්‍රවණය කළා නිරතුරුවම දන් පෑන් පූජා කළා මල්ලිකා විසවාසි දිසි දාණය පූජා කරපු විසව කොසල් රජතුමාගේ පින්වතුනි ඒසා ඇසුරක් බුදුරජාණන් වහන්සේ සමග කොසල් රජතුමා ඇති කරගත්තා කොසල් රජතුමා අවසාන මිය යන්නේ අම්බලමක අනාථේ කැටියට පින්වතුනි කොසල් රජතුමාගේ පුතණුවන් මහා සාගරය ගොඩ ගහලා ගොඩට ගලලා ඇති වුණා වූ ජලපාරට අවු වෙලා මුහුදට ගහන් ගිහලා මිය යනවා පින්වතුනි එහෙමනම් කල්පනා කරලා බලන්න නිරේතුරුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණත් බුදුරජාණන් වහන්සේ ඇසුරු කළත් පින්වතුනි චතුරාර්ය සත්‍ය ජීවිතයට ගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ බව ඇත්ත දම්පෙන් පූජා කරපු බව ඇත්ත නමුත් පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ ශක්තිය ජීවිතේට කොසල් රජතුමා එකතු කරගත්තේ නැහැ ඒ නිසාම කොසල් රජතුමා බරපතල අනතුරකට පත් වෙලයි අවසානමිය පරලව යන්නේ ඒ වගේම කොසල් රජතුමා නිරේතුරුවම කාම ඡන්දයන් තුලම ජීවත් වෙච්ච කෙනෙක් කොහේ ඇවිදින්න ගියත් කොහේ වීදි සංචාරය කරන්න ගියා රූමත් තරුණියක් දැක්කොත් අනිවාර්යෙන්ම එය අරගෙන ආව තමන්ගේ අන්තපුරයට පින්තුණි නමුත් බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා බුදුරජාණන් වහන්සේට දන් දුන්නා බුදුරජාණන් වහන්සේ හොඳ නරක පිළිබඳ අනුශාසනා කළා පින්තුණි නමුත් ඒවා ජීවිතයට එකතු කරගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම පින්තුණි කොසල් රජතුමා මෙලවත් පරලවත් දෙකම අනතුරටපත් කරගන්නා බුදුරජාණන් වහන්සේගේ වරද නෙමේ පින්තුණි ධර්මරත්නේ වරද නෙමේ සංඝරත්නේ වරද නෙමේ තෙරුවන්ගේ අනන්ත ගුණයන් එදා ජීවමානව තිබ්බා අද ජීවමානව තියෙනවා පින්තුණි ඒ තෙරුවන්ගේ ගුණයන් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවමානව තියෙන තාක්කල් මේ ලෝක ධාතුව තුල ජීවමානව තියෙනවා අඩු වැඩිවීමක් නෑ පින්තුණි චතුරාර්ය සත්‍ය ධර්මයන් යම් දවසක ලෝකයෙන් අතුරුදහන් වුණාද මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන් යම් දවසක මේ ලෝක ධාතුවෙන් අතුරුදහන් වුණාට එදාට තෙරුවන්ගේ ශක්තිය නැතිව යනවා ලෝකෙට පින්නතුනි එතේ මේ උතුම් තෙරුවන්ගේ ශක්තිය පින්නතුනි ජීවමානව තියෙනවා මේ මොහොතේ ජීවමාන ශාස්තුන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා උතුම් ධර්ම රත්නය පින්නතුනි එනිසා ලෝකයේ කොතැනකවත් අසරණ වෙලා නැහැ. නමුත් ඔබ අසරණ නම් ඔබ දුකටපත් වෙනවා නම් ඔබ දුකෙන් පීඩාවටපත් වෙනවා නම් ඔබ දුක නිසා හඬා වැටෙනවා නම් බුද්ධ රත්නේ ඊට පලි නෑ පින්තුනි. ධර්ම රත්නේ සංඝ රත්නේ ඊට පලි නෑ. ඒක ඔබේම සංස්කාර හේතුවෙන් සකස් වුණා වූ දැනීම් විසින් සකස් කරන්නක්මයි. අවිද්‍යා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥානං පින්තුනි ඔබ ඒ තුලින් දකින්නේ ධර්මයක්මයි ඒ තුලින් ඔබ දකින්නේ ධර්මයේ ගුණයක්මයි ධර්මයේ එහිපස්සික ශක්තියක්මයි නමුත් ඔබේ තියෙනා වූ අනුවන භාවයන් නිසාම පින්තුනි ඔබ ධර්මයේ තුල හිටියක් ඔබ ධර්මයේ හැටියට දකින්නේ නැහැ පින්තුනි ඒ නිසා ලෝකයේ කොයිසම් දුකක් කරා වියරුවක් කරා ගමන් කළත් ඔබේ සමාජය මේ මොහොතේ බරපතල අභියෝගාත්මක අනතුරක් කරා ගමන් කළත් පින්තුනි ධර්මය නම් සතපහක වරදක් ඒ වෙනුවෙන් කරලා නැහැ ධර්මය ඒහි පස්සිකව බබලනවා විවෘතව බබලනවා ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔබ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන නැහැ පින්තුනි ඔබ ධර්මයේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව අධර්මයේ විසින් අකුසලයේ විසින් ඔබ පීඩාවට පත් කරනකොට ඔබ ධර්මයට ඇඟිල්ල දික් කරන්න එපා ඔබ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඇඟිල්ල දික් කරන්න එපා පින්වතුනි
එක ඇඟිල්ලක් තෙරුවන්ට දික් වෙද්දී ඇඟිලි හතරක් ඔබ දිශාවට දික් වෙනවා. උදින් තේරුම් ගන්න අවිද්‍යාවේ ශක්තිමත්භාවයමයි සමාජය තුලින් මතු කරලා අපිට දෙන්නේ. මේ මොහොතේ සමාජයේ දෙස කොහේ බැලුවත් පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ධර්මයක ශක්තිය අපිට පේනවා. ඒ ධර්මයේ අර්ථය අපිට හොඳින් මැනවින් මතුවලා පේනවා පින්තුනේ. ඒ ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරන් පෙන්නලා කියනවා මහණෙනි මේ මනුස්ස ලෝකයේ තුල සද්ධාව ඇති කරගෙන ඉන්නේ මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයට පමණයි කියලා. මහ පොළවේ පස් ප්‍රමාණයට පින්තුනේ අසද්ධාව තුලයි ජීවත් වෙන්නේ කියලා පින්තුනේ බොහොම සියුම් ධර්මතාවයක් මේ සියුම් ධර්මතාවය මේ මොහොතේ පින්තුනේ සක් සුදක්සේ අපිට කැපිලා පේනවා. අපිට මතුවේ සමාජයේ මේසා දුකටපත්ුනේ පින්තුනේ මේ අසද්ධාවේ ඵලයන් නිසාම නේද? මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය ජීවිතයට එකතු කර නොගැනීම නිසාම නේද? මේ තෘෂ්ණාවේ තියෙනා වූ බලවත් දුක තේරුම් නොගැනීම නිසාම නේද පින්තුනේ? එනිසා මොනම හේතුවක් නිසාවත් කාට දොස් කිව්වත් පින්තුනේ උතුම් තෙරුවන්ට නම් දොස් කියන්න එපා. සියල්ල විනාශ වෙලා තියෙන ලෝකයක් තුල සියල්ල අභියෝගයට ලක් වෙලා තියෙන ලෝකයක් තුල සියල්ල චෝදනාවන්ට ලක් වෙලා තියෙන ලෝකයක් තුල විවෘතව ජීවමානව බබලන්නේ උතුම් ධර්ම රත්නය පමණක්මයි පින්තුනේ. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන මිනිසයාගේ අකුසල් සංස්කාර ඒ අකුසල් සංස්කාර හේතුවෙන් සකස් වෙන මිනිසයාගේ දැනීම පින්තුනේ සමාජය තව තව විනාශය කරාම අරන් යන ස්වභාවයක් අපි දකින්නේ. මේ දකින්නේ සුන්දර ධර්මයයි පින්තුනේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී දේවදත්ත ආනන්තරිය පාප කර්මය කරලා අවීචි මහනිරයට ගියා පින්තුනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී පින්තුනේ කොසල් රජතුමා අම්බලමක මැරිලා පරලව ජීවිතේ දුකටපත් වුණා පින්තුනේ. එහෙමනම් මේ මොහොතේ පින්තුනේ ධර්මයේ වරදක් ඔබ දකින්න එපා. ධර්මයේහි පස්සිකව විවෘතව බබලෙනවා. තව තව ධර්මයේ සරණට එන්න තව තව ධර්මයේ සෙවණට එන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්මයි මේ මොහොතේ පින්තුනේ ඔබට සැනසෙල්ලක් ඔබට සතුටක් ලබලා දෙන්නේ. එනිසා දුක කියන කාරණේට හේතුව ඔබ තුලම සකස් වෙන තෘෂ්ණාව කියලා දැකලා පින්තුනේ විශ්වාසයෙන් හිතුව තෘෂ්ණාව නිරෝධය කිරීමේ එකම මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පෙළ ගැසෙන්න කියලා පින්තුල්ලාට බොහොම කරුණාවෙන් මතක් කරනවා. පින්තුනේ මේ අදවැනි සුන්දර වෙසක් පුර පසළොස්වක පොය දවසේ පින්තුල්ලා මේ සුන්දර ධර්මයේ ජීවිතයට එකතු කරගන්න මේ සුන්දර ධර්මයේ තියෙනා වූ ශක්තිමත්භාවයේ තව තව නුවණින් දැකලා පින්තුනේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුලින් මේ දුක නැති කිරීමේ එකම මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයම මම ජීවිතේ ශක්තිමත් කරගන්නවා කියන අර්ථය ඔබ ජීවිතයට එකතු කරගන්න කියලා බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. පින්තුල්ලා භාවනා කරන්න වාඩි වුණාට පස්සේ ඒ කුමන ඉරියව්වකින් වේවා ඔබ භාවනාව මොහොතක් සිද්ධ කරගෙන යද්දී සිත සමාධිමත්ව ඒ අරමුණ මෙනෙහි කරමින් යද්දී පින්තුනේ බාහිර අරමුණු හිතට එන්න පුළුවන්. ඒ බාහිර අරමුණු සිතට ඇවිල්ලා සිත විසිරෙනවා නම් මොනම හේතුවක් නිසාවත් ඔබ භාවනාවෙන් බැහැර වෙන්න භාවනාව කෙරේ උකටලී භාවයන් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ පින්තුනේ. තමන් කුමන භාවනාවක් සිද්ධ කළත් සිත භාවනා අරමුණෙන් බැහැරට යද්දී ඔබ කල යුතු වෙන්නේ පින්තුනේ නිරතුරුවම ඔබ භාවනාව උදෙසා යොමු කරගෙන තියෙන නිමිත්ත ශක්තිමත් භාවයට පත් කරගන්න. ඔබ නිරතුරුවම භාවනා කරමින් සිටින මොහොතේ දැන් ඔබ මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොය දවසේ රාත්‍රියේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා
මේ විදර්ශනාමය රාත්‍රිය ශ්‍රවණය කරන මේ මොහොතේ පින්වතුල්ලා දැස් පියාගෙන පින්වතුනේ නිරතුරුවම කිනම් හෝ භාවනා අරමුණකට ඔබේ ජීවිතය ගන්න මේ ලෝකයේ පත්වී තිබෙන මේ යුදමය ව්‍යසනයන් ඉදිරියේ ඒ වගේම අපේ රට පත්වලා තියෙන මේ ආර්ථික ව්‍යසනයන් ඉදිරියේ අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් සුන්දර භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව පින්තුනේ ඒ නිසා ඔබ දක්ෂ වෙන සෑම නිමේෂයකදීම පින්තුනේ මිච්ඡා වාචාවන් පැත්තට යන්නේ නැතුව මිච්ඡා සති මිච්ඡා සමාධීන් දිසාවට ජීවිතේ අරන් යන්නේ නැතුව මිච්ඡා දෘෂ්ටියට අදාළව ජීවිතය මෙනෙහි කරන්නේ නැතුව පින්තුනේ හැම වෙලාවෙම සම්මා සංකප්පයන් වැඩෙන මෛත්‍රී චිත්තය ඔබේ ජීවිතයට එකතු කරගන්න පින්වතුනි ඔබ සියලු සත්වයින්ට මෙසිත පතුරවමින් තමාට මෙසිත පතුරවමින් ජීවත් වෙද්දී සිත බැහැරට යනවා නම් ඔබ මෛත්‍රී භාවනාවෙන් මොහොතක් බැහැර වෙන්න පින්වතුනි ඔබ මෛත්‍රී භාවනාවෙන් මොහොතක් බැහැර වෙලා නිරතුරුවම ඔබ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන්න දැන් ඔබ මෛත්‍රී භාවනාවට යොමු වෙලායි තිබුණේ නම් සිත විසිරෙනවා සිත කාමච්ඡන්දයන්ට ඇදී යනවා පින්වතුනි ඒක පුදුම වෙන්න කාරණයක් නෙමේ මේ මොහොතේ වර්තමාන මේ පවතින සමාජය තුළ භාවනා කරනවායි කියන කාරණය වගේම පින්වතුනි සිත විසිරෙනවායි කියන කාරණය පුදුමයට පත් වෙන දෙයක් නෙමේ පින්වතුනි සිත විසිරුණේ නැත්නම් තමයි පුදුමය බවට වර්තමානේ පත් වෙන්නේ මොකද ඒසා බලවත් අකුසල් සංස්කාරයෝ අපිට විපාක දෙන මොහොතක් මේ අකුසල් සංස්කාරයෝ කුමක් නිසාද විපාක දෙන්නේ පින්නතුනි අපේ අවිද්‍යාව නිසාමයි චතුරාර්ය සත්‍ය නොදන්න නිසාම පින්නතුනි බලවත් සංස්කාරයන් සමාජය රැස් කරගත්තා මේ බලවත් සංස්කාරයන් මුලින්ම රැස් කරේ පින්වත් ජනවනන් නෙමේ පින්නතුනි ජනතාව අකුසල් රැස් කරගන්නේ දැනුයි නමුත් ජනතාවට අකුසල් රැස් කරගන්න මාර්ගය සකස් කොට දුන්නේ මේ රටේ පින්වත් පාලක පින්වතුල්ලාමයි මේ රටේ පින්වත් දේශපාලන පින්වතුල්ලාමයි පින්වතුනි මේ රටේ පින්වත් දේශපාලන පින්වතුල්ලා කල්යාණ මිත්‍රාශ්‍රය නොලබන නිසාම සද්ධර්ම ශ්‍රවණය නොලබන නිසාම ඒ උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමට තියෙන අදක්ෂභාවය නිසාම පින්නතුනි චතුරාර්ය සත්‍ය හඳුනාගත්තේ නැහැ චතුරාර්ය සත්‍යයන්ගේ අර්ථය ජීවිතයට එකතු කරගත්තේ නැහැ තෘෂ්ණාව වැඩි නම් දුක වැඩි වෙනවා කියන කාරණය ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ පින්නතුනි අසරණභාවයක් පින්නතුනි කාටවත් දොස් කියන්න ඕනේ නැහැ ගිල්ල දික් කරන්න ඕනේ අවිද්‍යාවටමයි පින්නතුනි ඒ අසරණ පුද්ගලයන්ට අපි දොස් කියලා වැඩක් නැහැ. ඇයි ඒගොල්ලෝ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවේ නැහැ? සද්ධර්ම ශ්‍රවණය කළේ නැහැ. සද්ධර්මයේ නුවණින් මෙනෙහි කළේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ පින්වතුනි. නොදන්න කෙනෙකුට මොනවා නම් අපි කියන්නේද? ඒක දැනගන්න නම් කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ, සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, නුවණින් මෙනෙහි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වන අපි කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා බුදුරජාණන් වහන්සේ කියන කල්යාණ මිත්‍රයාගෙන් ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළා පින්වතුනි කියෙව්වා ඒ උතුම් සද්ධර්මය ඒ සද්ධර්මය නුවණින් මෙනෙහි කරා ජීවිතයට ගලපගත්තා අවිද්‍යාව හඳුනාගත්ත පින්වතුනි අපි අවිද්‍යාව හඳුනාගෙන නිරතුරුවම අපි දුකට හේතු වෙන තෘෂ්ණාවෙන් අපේ ජීවිත බැහැර කළා පින්වතුනි දුකට හේතු වෙන තෘෂ්ණාවෙන් අපේ ජීවිත බැහැර කරන මාර්ගය උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය අපිට දේශනා කළා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාතිමෝක්ෂ සීලය දිවි හිමියෙන් අපි ආරක්ෂණා කළා පින්වතුනි ඒ නිසාම තෘෂ්ණාව තප්පරෙන් තප්පරය සිතුවිල්ලෙන් සිතුවිල්ල අපේ දුර්වල වුණ නිසාම පින්වතුනි දුකට හේතු වෙන ධර්මයන් අපි සකස් කරගත්තේ නැහැ ඒ නිසාම අපි දුක නිසා තෘෂ්ණාව නිසා අපි විනාශ වුණෙත් නෑ පින්වතුනි අපි අනුන් විනාශ කරන්නේත් නෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමා විනාශ නොවෙන්නාස්සේම තමා අනුන්ව විනාශ කරන්නේ නැහැ ඇයි පින්වතුනි
කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා. ඒ කල්යාණ ධර්මයේ ශ්‍රවණය කළා, කල්යාණ ධර්මයේ නුවණින් මෙනෙහි කළා. පින්වතුනේ, තෘෂ්ණාව යම් තැනකද එහි උරුමය දුක කියන කාරණය අපි ජීවිත තුලින් දැක්කා, අපි සමාජය තුලින් දැක්කා. නමුත් පින්වතුනේ, අපි හැමෝගෙම කරුමේකට අපේ රටේ නායකයන්, අපේ රටේ පාලක පින්වතුන්, අපේ රටේ දේශපාලන පින්වතුන් පින්වතුනි, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවේ නෑ, සද්ධර්ම ශ්‍රවණය කළේ නෑ, නුවණින් මෙනෙහි කළේ නෑ. ඒ නිසාම චතුරාර්ය සත්‍ය අඳුරුවේ නෑ පින්වතුනි. ඒ නොදන්නා භාවයේ නිසාම තෘෂ්ණාව දෝරේ ගලා ගියා. ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ගලාගෙන ගිය තෘෂ්ණාව පින්වතුනි සියලු පවුරු පදනම් බිඳගෙන ගලාගෙන ගියා. මේ ගලන්නේ දුක කියලා දැක්කේ නෑ පින්නතුනි. ඒ නිසා බලවත් තෘෂ්ණාවෙන් පෙළීම නිසාම නිරතුරුවම මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තව තව ශක්තිමත් වුණා. එහි ඵලය අද සමාජයට දැනිලා තියෙනවා පින්නතුනි. එහි ඵලයයි අද සමාජයේ භුක්ති විඳින්නේ. අපේ පින්වත් දේශපාලන පින්වතුල්ලාගේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා සකස් කළා වූ දුක් ගංගාව පින්වතුනි අපේ ජනතාව අද තමන්ගේ අකුසල් ගිනුම් ශක්තිමත් කිරීම උදෙසා යොදාගෙන තියෙනවා. හොඳින් තේරුම් ගන්න, අපේ සියලුම පින්වත් ජනතාව බලවත් ආකාරයෙන් පින්වතුනි නායකින් චතුරාර්ය සත්‍ය නොදන්න නිසා කරගත්තා වූ මේ බලවත් දුක අද පින්වත් ගිහි ජනතාව දායාදයක් කරගෙන ජීවිතවලට වරදෙන පින්වතුනි බලවත් අකුසල් කරගන්න දිසාවට ගමන් කරනවා. ඒ නිසා මේ මොහොතේ පින්වතුනි සුන්දරම ධර්මතාවය අපි කාට කාටත් ජීවිතයට එකතු කරගන්න ධර්මතාවය උතුම් මෛත්‍රියමයි පින්වතුනි. උතුම් මෛත්‍රියමයි නිරතුරුවම මෛත්‍රී ධර්මයන් ජීවිතයට එකතු කරගන්න. ඒ මෛත්‍රී ධර්මයන් ජීවිතයට එකතු කරගනිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල් විපාක දෙන්නේ තව තව අකුසල් රැස් කර දෙන්න කියලා. එසා මේ මොහොතේ ඔබේසිත භාවනාවකට යොමු කරගන්න අපහසු වෙන්න පුළුවන් පින්නතුනේ. නිරේතුරුව පංච නීවරණයන් ඔස්සේ දුවන හිතක් ඔබට දැන් තියෙන්නේ. ඒ නිසා හිත දුවනවා නම් ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ. නිරේතුරුවම මෛත්‍රී චිත්තය මොහොතක් අයින් කරලා ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන්න. ආස්වාසයේ ඇතිවීම ආස්වාස නැතිවීම නුවණින් දකිමින් ඔබේ ඒ ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත කෙරෙහි හිත ඍජුව පිහිටවා ගන්න පින්නතුනි. ඒ ඍජුව පිහිටුණා වූ සිත නැවත සමාධිමත් බවට පත් වේ. ඒ සමාධිමත් සිතෙන් පින්නතුනි ඔබ නැවත මෛත්‍රී භාවනාවට යොමු වෙන්න. මම සුවපත් වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා කියලා ඔබ ඔබට මෛත්‍රිය වඩන්න. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා පින්වතුනි මේ සුන්දර රාත්‍රියේදී ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුද්ධ රත්නය, මේ උතුම් ධර්ම රත්නය, මේ ලෝක ධාතුවේ ඉපදුන මේ සුන්දර දවසේදී පින්වතුනි දැස් පියාගෙන සියලු සත්වයින්ට වඩන්න, සියලු සත්වයින්ට බවාත්‍රයේම සියලු සත්වයින්ට මෙත් වඩන්න. ඔබ මුලින්ම මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ඔබ ඔබට මෛත්‍රිය පතුරවන්න. මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා සියලු සත්වයින්ට මේ සිත පතුරවන්න පින්වතුනි. මේ බවාත්‍රේ සෑම සත්වයෙක්ම පින්වතුනි මේ බවාත්‍රේ කොහේ බැලුවත් අපේ ඥාතීන්ම ඉන්නේ,
පටිච්ච සමුප්පන්න අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ දුව දරුවන් මේ පටිච්ච සමුප්පන්න බවාත්‍රේ කොහේ බැලුවත් ඒ පටිච්ච සමුප්පන්න ඥාතිත්වෙමයි අපි දකින්න ඕනේ ඒ පටිච්ච සමුප්පන්න ඥාතිත්වයේ සිහියට නගාගෙන පින්වතුනි සතර අපායේ සියලුම සත්‍යෝ කයේ දුක් දුරුවේ සිතේ දුක් දුරුවේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා දකින්න සතර අපායේ ඉන්න සත්වයා බල්ලා පූසා හරකා කියලා ගන්න එපා පින්වතුනි ඒ සත්‍ය සංඥාව හිතට ගන්න මොහොතේම අනේ මගේ පටිච්ච සමුප්පන්න ඥාතියෙක් කියනේ ඥාතිත්වය මෙසිතින්ම මතු කරලා දකින්න මා මෙන්ම සතර අපායේ සියලුම සත්‍යෝ කයේ දුක් දුරුවේ සිතේ දුක් දුරුවේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ වගේමයි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන සියලු මිනිස්යෝ මා මෙන්ම කයේ දුක් දුරුවේ සිතේ දුක් දුරුවේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින්වතුනි මේ මනුස්ස ලෝකයේම මේ සිත පතුරවන්න මේ ඔබේ රටේ ජීවත් වෙන සෑම මිනිස්කෙක්ම පින්වතුනි මොහොතක් බලන්න මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොහොය දවසේ අදත් අපි කොච්චරනම් එකිනෙකාට පින්වතුනි මිච්ඡා වාචාවන්ගෙන් චෝදනා කරනවද කියලා බලන්න සම්මා දිට්ඨියට අදාළව පටිච්ච සමුප්පන්න උපතට අදාළව කර්මය කර්මඵල විශ්වාසයට අදාළව අපි පොඩ්ඩක්වත් සමාජය විසිරෝල දකින්නේ නැහැ පින්වතුනි අපි මේ බණින අපි මේ චෝදනා කරන අපි මේ එකිනෙකා සොරකම් කරන මංකොල්ල කන මේ සෑම මිනිස්සෙක්ම පින්වතුනි පටිච්ච සමුප්පන්නව අපේ අම්මා කෙනෙක් නේද පටිච්ච සමුප්පන්නව අපේ තාත්තා කෙනෙක් නේද පටිච්ච සමුප්පන්නව අපේ දරුවෙක් මුණුබුරෙක් නේද පින්වතුනි මේ පටිච්ච සමුප්පන්න ඥාතිත්වය අපි නිකන්වත් නුවණින් දකින්නේ නැහැ පින්වතුනි අපේ පටිච්ච සමුප්පන්න අම්මලට අපේ පටිච්ච සමුප්පන්න තාත්තලට පින්වතුනි අපි කොයිසම් මිච්ඡා වාචාවන්ගෙන් අපි චෝදනා කරනවද එනිසා නිරේතුරුවම මා මෙන්ම සියලුම මිනිස්යෝ අපේ රටේ වේවා අන්‍ය රටවල් වල වේවා ජීවත් වෙන සෑම මිනිසෙක්ම සිහිපත් කරගන්න ඒ සිහිපත් කිරීම සමගම අනේ මේ සෑම මිනිසෙක්ම පටිච්ච සමුප්පන්න මගේ අම්මා කෙනෙක් මගේ තාත්තා කෙනෙක්මයි කියන දැක්ම ඇති කරගන්න පින්වතුනි මෛත්‍රිය සුන්දර මෛත්‍රිය බවට අර්ථවත් මෛත්‍රිය බවට විදර්ශනාත්මක මෛත්‍රිය දිශාවට අරගෙන යන සුන්දර සමාධිමත් හිතක් දෙසට ඔබ වරගෙන යනවා ඔබ මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන වෙලාවේ ඔබ නුවණින් දකින්න මා මෙන්ම සියලුම දෙවියෝ කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අර සුන්දර තුසිතේ යාමේ නිම්මාන රතේ පරිනිම්මිත වසවත්ය තාවතින්සේ චාතුර් මහරාජිකේ සුන්දර දීපතල සිහියට නගා ගන්න කෝටි ගානක් දෙවිවරු දිව්‍යාංගනාවන් සිහියට නගා ගන්න මේ මෞබිමේ ජීවත් වෙන රුක් දෙවියන්, දුම්මාට දෙවියන්, ගම්බාර දෙවියන්, ප්‍රදේශබාර දෙවියන් මේ සෑම දෙවි කෙනෙක්ම සිහියට නගා ගන්න. මේ සෑම දෙවි කෙනෙක්ම පටිච්ච සමුප්පන්න මගේ අම්මා කෙනෙක්, මගේ තාත්තා කෙනෙක්, මගේ දරුවෙක් කියන මේ සිත ඇති කර ගන්න පින්වතුනි. සියලුම දෙවියෝ කයේ දුක් දුරුවී, සිතේ දුක් දුරුවී, නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙත් වඩන්න මා මෙන්ම සියලුම බ්‍රහ්මයෝ කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙත් වඩන්න සියලුම රූපාවචර අරූපාවචර අනාගාමී බ්‍රහ්මතලයන් සිහියට නගා ගන්න ඒ සෑම
බ්‍රහ්මතලයකම ජීවත් වෙන සෑම බ්‍රහ්මයෙක්ම පටිච්ච සමුප්පන්න මගේ ඥාතියෙක්මයි. පටිච්ච සමුප්පන්න මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් දරුවෙක්මයි. පින්වතුනි ඒ පටිච්ච සමුප්පන්න ඥාතිත්වය දකිමින් සියලු සත්වයන්ට මෙත් වඩන්න පින්වතුනි සතර අපායේ සියලුම සත්වයෝ සිහියට නගා ගන්න. මනුස්ස ලෝකයේ සියලුම මිනිස්යෝ සිහියට නගා ගන්න. දිව්‍ය තලවල සියලු දෙවියන් සිහියට නගා ගන්න. බ්‍රහ්ම තලවල සියලුම බ්‍රහ්මයන් සිහියට නගා ගන්න. මේ බවාත්‍රේ ජීවත් වෙන සෑම සත්වෙගෙම පටිච්ච සමුප්පන්න ඥාතිත්වය ඔබ සමග තියෙන සිහියට නගා ගන්න. සුවපත් වේවා කියලා මෙත් වඩන්න පින්තුනේ. සුවපත් වේවා කියලා මෙත් වඩන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනිසංසය 11ක් ඔබේ ජීවිතයට එකතු වෙනවා කියලා. මේ ලෝක ධාතුව තුල තියෙන බලවත්ම යහපත් සැපයට හේතු වෙන ආනිසංසය 11යි මෛත්‍රී භාවනාව තුලින් ඔබේ ජීවිතයට එකතු කරගන්නේ. ඒ නිසා නිරතුරුවම මේ අභියෝගාත්මක අවස්ථාවේදී පින්නතුනි ලෝකයා ද්වේෂයේ වැදුවත් ලෝකයා මිච්ඡා සංකප්පයන්ගේ ගොදුරු බවට පත් වෙලා තිබ්බත් පින්නතුනි ඔබ සම්මා සංකප්පයන් තුල ජීවත් වෙන්න මේ මොහොතේ භික්ෂුව මුළු බවාත්‍රේටම හිත යොමු කරලා පින්නතුනි මෙත් වඩනවා මේ මනුස්ස ලෝකයේ ඉන්න සෑම මිනිස්සෙකුටම භික්ෂුව මේ ආසනයේ මත වාඩි වෙලා හදවතින් වන්දනා කරනවා පින්නතුනි මේ සෑම දිව්‍යතලයකම ජීවත් වෙන දෙවියෙකුටම භික්ෂුව මේ ආසනයේ මත වාඩි වෙලා හදවතින් වන්දනා කරනවා මේ සෑම රූපී අරූපී අනාගාමී බ්‍රහ්මතලයක ජීවත් වෙන සෑම බ්‍රහ්මයෙකුටම භික්ෂුව මේ ආසනයේ වාඩි වෙලා හදවතින් වන්දනා කරනවා පින්නතුනි සුවපත් වේවා කියලා හදවතින් වන්දනා කරනවා ඔබ තුල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ලෝකේ උතුම්ම පුණ්‍යකෙත මහා සංඝ රත්නයයි දෙවියන් බ්‍රහ්මයන් වන්දනා කරන පුණ්‍යකෙත මහා සංඝ රත්නයයි එවන් සංඝ රත්නේ සමාජිකත්වයේ දරන මේ භික්ෂුව ඇයි හදවතින් මිනිස්සෙන්ට වන්දනා කරන්නේ කියලා ඇයි හදවතින් දෙවියන්ට වන්දනා කරන්නේ කියලා ඇයි හදවතින් බ්‍රහ්මයන්ට වන්දනා කරන්නේ කියලා දෙවියන්ගෙන් මිනිස්සෙන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් වන්දනා ලබන මහා සංඝ රත්නය ඇයි දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිස්සෙන්ට හදවතින් වන්දනා කරන්නේ කියලා පින්වතුනි ඒක බොහොම ධර්මයේ සියුම් තැනක් මහා සංඝ රත්නයේ සතු අප්‍රමාණ වූ ගුණයන් තියෙනවා අතීතේ වැඩ සිටියා වූ මේ කොණ්ඩඤ්ඤ මහෝත්තම ආනන් වහන්සේගේ පතන් ඒ මහා සංඝ රත්නය තුල තිබුණා වූ අප්‍රකට අප්‍රමාණ ගුණයන් තියෙනවා පින්වතුනි මහා සංඝ රත්නය දක්ෂයි තමන්ගේ ජීවිතය බිඳුවට දාලා පින්වතුනි ඒ තුලින් රැස් වෙන්නා වූ බලවත් මෛත්‍රියේ ශක්තියෙන් ලෝකයාට යහපත උදා කරන්න සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ දේශනා කරනවා මං උදෑසන පාත්‍රේ අරන් පින්ඳ පාතේ වඩින්නේ සැඩොල් දරුවෙක් පොල් කට්ටක් අරගෙන හිඟමනේ යන චේතනාවෙන් කියලා ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මහරහතන් වහන්සේ නමක් කොහොමද සැඩොල් දරුවෙක් වෙන්නේ කියලා මහරහතන් වහන්සේ නමක් කෙසේද හිඟමනේ යන පොල් කට්ටක් අරන් එන දරුවෙක් වෙන්නේ කියලා පින්තුනි මේවා මහා සංඝ රත්නයේ සතු සියුම් ධර්මතාවයන් මේ සියුම් ධර්මතාවයන් තුලින් මහා සංඝ රත්නය දක්ෂයි තමන්ගේ ජීවිතය බිඳුවට දාලා ඒ තුලින් ලෝකේ අයෝමය කුසල් ශක්තිය ලෝකේ අයෝමය පිණී ශක්තිය ලෝකයාට ලබලා දෙන්න ජනතාවට ලබලා දෙන්න මෙවන් අවස්ථාවක මේ මෛත්‍රිය තරම් සුන්දර ධර්මතාවයක් ඔබේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ පින්තුනි ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පරිගැනීමෙන් ආවේගශීලී භාවයෙන් පිරිච්ච සමාජයක මෛත්‍රියමයි දිවඔසුව බවට පත්වෙන්නේ අපේ ජයග්‍රහණයන් උදෙසා ඒ නිසා මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා
පින්වත් ඔබ නිරතුරුවම මෛත්‍රී භාවනාවේ සුන්දරත්වය මෛත්‍රී භාවනාවේ ආනිසංසයන් ජීවිතයට එකතු කරගන්න හිත විසිරීමට ලක් වෙනවා නම් ඔබ භාවනාවෙන් බැහැර වෙන්න අවශ්‍ය නැහැ ඔබ නිරතුරුවම ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරලා ඒ නිමිත්ත කෙරෙහි ශක්තිමත්ව හිත පිහිටගෙන හිත සමාධිමත් භාවයට පත් කරගෙන ආයමත් සුන්දර මෛත්‍රී භාවනාවට යොමු වෙලා පින්නතුනි දස දිසාවේම සත්වයින්ට සුන්දර මෙසිත පතුරවලා පින්නතුනි ඔබ මේ විපාක දෙන කුසලය පුළුවන් ශක්තිමත්ම කුසලයෙන් යටපත් කරගෙන නැගී හිටින්න කියන කාරණය අද වගේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොයේ දවසක ජීවිතයට එකතු කරගati යුතු සුන්දර ධර්මයක් වෙනවා. එහෙම නැත්නම් පින්වතුනි අපි එකිනෙකාට චෝදනා කරමින් එකිනෙකාට අප්‍රමාණ විවේචන එල්ල කරමින් අපි ජීවත් වෙන මොහොතක් පාසාම පින්වතුනි බලවත් මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ බලවත් අකුසල් අපේ ජීවිතයට එකතු කරගත්ත වෙනවා පින්වතුනි බලවත් අකුසල් ඒ බලවත් අකුසල් මොනසා විනාශයකට අපි වරන් යයිද කියන්න අපි නම් දන්නේ නැහැ පින්වතුනි ඒ නිසා මේ මොහොතේ ඔබ අනුන් ගැන නොසිතා අනුන් කරන දේවල් පසුපස යන්නේ නැතුව පින්වතුනි ඔබ ඔබට නායකයෙක් වෙන්න ඔබ ඔබව නිවැරදි මඟට ගන්න නායකයෙක් බවට ඔබපත් වෙන්න පත් වෙලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආනිසංස 11 අපිට ලබා දෙන මේ සුන්දර මෛත්‍රිය මේ සුන්දර රාත්‍රියේදී ජීවිතයට එකතු කරගන්න කියලා පින්වතුලාට කරුණාවෙන් මතක් කරනවා සමිනහන්ස විදර්ශනා රාත්‍රියට යොමුණු ගැටලුවක් මේ ගැටලුව යොමු කරන්නේ භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ විමසනවා පින්ඩපාතය සඳහා ගමට වඩින අවස්ථාවල් වලදී නිරන්තරයෙන්ම උන්වහන්සේට රාගසිතුවිලි පහළවන බව මේ රාගසිතුවිලි වීරෙන් දුරුකර ගැනීම පිණිසත් උන්වහන්සේට මේ අරහත් අජේ තිබෙන්නා වූ අසීමිත ගුණවන්තකම ආරක්ෂා කර ගැනීම පිණිසත් කළ යුතු දේ ස්වාමීන් වහන්ස විමසනවා අවසරයි පින්වතුනි මෙවැනි ප්‍රශ්න මට මතකයි ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්ම මාත් එක්ක සාකච්ඡා කරපු අවස්ථා තිබුණා. ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා පමණක් නෙමේ පන්සල් වල වැඩ සිටින නිරතුරුවම ආරාධනා දානවලට ගෙවල් වලට වඩින ගෞරවනීය තරුණ ස්වාමීන් වහන්සේලාටත් මෙවැනි ප්‍රශ්න තියෙනවායි කියන කාරණය අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා පින්වතුනි අපි නිරතුරුවම පින්ඩපාතේ වඩිද්දී පින්ඩපාත සංඥාව තුලයි අපි ජීවත් වෙන්න ඕනේ. බාහිර සංඥාවන්ට හිත ගන්න එපා. පින්ඩපාත සංඥාව තුලම පින්ඩපාත අරමුණ තුලම අපේ සිත පිහිටන් අපි දක්ෂ වෙන්න ඕනේ. අපේ හුඟාත්ම සාමින් වහන්සේලා නිරතුරුවම මෛත්‍රී සංඥාවෙන් තමයි පින්ඩපාත වඩින්නේ. මෛත්‍රී සංඥාවෙන් පින්ඩපාත වඩිද්දී අපේ සිත රාග සිතුවිලි අපිට සකස් වෙනවා නම් පින්වතුනි මෛත්‍රී සංඥාව අපිට ගැලපෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. නිරේතුරුවම පින්ඩපාත චාරිකාවේදී වේවා ආරාධනා දානවලට නිවසට වඩීමේදී වේවා කාන්තාපක්ෂය දැකීමෙන් අපි තුල රාග සිත් ඇති වෙනවා නම් මෛත්‍රී සංඥාවෙන් පින්ඩපාතේ වැඩීම සුදුසු වෙන්නේ නැහැ. මෛත්‍රී සංඥා වැඩීම තුල ඒ රාග සිත් තව තව අපි තුල වැඩෙන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම මෛත්‍රී සංඥාව බැහැර වෙලා රාගසිත වැඩෙනවා නම් නිරතුරුව පින්ඩපාත සංඥා තුනම ඉන්න බාහිර සංඥාවන්ට හිත යන්න දෙන්න එපා පින්නතුනි. ඒ වගේම නිරතුරුවම කායානුපස්සනාවට අදාළ සංඥාවක ජීවත් වෙන්න. ඔබ නිරතුරුවම අට්ටික සංඥාව තුල ඔබ වහන්සේ ජීවත් වෙන්න කුටියෙන් බැහැරට යන මොහොතේම අට්ටික සංඥාවයි සිහියට නගාගන්නේ. අට්ටික සංඥාවෙන් බැහැර සංඥාවන් හිත දුවන්න දෙන්නේ නැහැ පින්වතුනි. ඔබ පින්ඩපාතේ යම් නිවසක් ඉදිරියට ගියා නම් ඒ නිවසේ ඉන්න කාන්තා පක්ෂය ඔබට දානෙක පූජා කළා නම් ඒ කාන්තා පක්ෂයත් අට්ටික සංඥාවෙන් දකින්න. පුද්ගල සංඥාවෙන් දකින්න එපා. ආත්මීය සංඥාවෙන් දකින්න එපා. ඔබ වහන්සේගේ රූපය අට්ටික සංඥාවෙන් දකිමින්
ඔබ වහන්සේ ඉදිරියේ ඉන්න කාන්තාවන්ගේ රූපයත් අර්ථික සංඥාවෙන් දකින්න. ඒ ගෙදරින් පිණ්ඩපාතය අරන් ඊළඟෙට යද්දී ඔබ වහන්සේ අර්ථික සංඥාව තුලම ගත කරන්න. ඒ නිවසේ පිරිස පිණ්ඩපාතය බෙදද්දී අර්ථික සංඥාවෙන්ම ඒ පින්වතුන්ලා දකින්න පිණතුනි. ඒ වගේ ඔබ වහන්සේගේ පිණ්ඩපාත චාරිකාව නිරතුරුවම අට්ටික සංඥාව තුලම ගත කරන්න. එමනම් අපි තුල රාග සිත් වැඩෙනවා නම් පිණ්ඩපාත වඩින මොහොතේ ආරාධනා දානවලට නිවෙස් වලට වැඩම කරන මොහොතේ මෛත්‍රී සංඥාව සුදුසු වෙන්නේ නැහැ. එක්කෝ අපි පිණ්ඩපාත සංඥාවට ඉන්නෝනේ බාහිර සියලුම අරමුණු වලින් අපි බැහැර වෙලා. එහෙම නැත්නම් අපි නිරතුරුවම කායානුපස්සනාවට අදාළව ඔබ තුල වැඩෙන සුදුසු සංඥාවකට අට්ටික සංඥාව වඩාත් හොඳයි. එවැනි සංඥාවකට හිත පුහුණු කරගන්න ඕනේ පින්නතුනි. දැන් මම ඊයේ දවසේ පිණ්ඩපාත වැඩියා. මං හිතන්නේ 50ක් විතර පිරිසක් පිණ්ඩපාත බෙදන්න ඇවිල්ලා තිබ්බා. මං පිණ්ඩපාතය ලබන්න ගිය පළවෙනි දායකයා ළඟ ඉඳන්ම පින්නතුනි මාතුල වැඩුනේ මෛත්‍රී සංඥාව නෙමෙයි. මාතුල වැඩුනේ අට්ටික සංඥාවෝ කායානුපස්සනාවට අදාළ සංඥාවක් මාතුල වැඩුනේ පිණ්ඩපාත සංඥාව කියන අරමුණ විතරයි. පිණ්ඩපාතය කියන අරමුණ පමණයි මම දැක්කේ. මට පිණ්ඩපාතයේ බෙදෙන කෙනාගේ මුහුණ කවුද එයා කවුද කියන මම දන්නේ නැහැ. මගේ දැස් දෙක යොමු වෙලා තිබ්බේ පාත්‍රයට පිණ්ඩපාතයේ බෙදන අයගේ දැස් දෙකේ අගටත් විතරයි පින්නතුනි. පිණ්ඩපාත සංඥාව තුලම සුවපත් වේවා දීර්ඝායස සැලසේවා කියන වචන ටික කිව්වා. දෙවෙනි කෙනා ළඟට ගියා. ඒ දෙවෙනි කෙනා ළඟදිත් මාතුල වැඩුණේ පිණ්ඩපාත සංඥාව පමණයි මෛත්‍රී සංඥාව. එහෙම නැත්නම් වෙනත් කායානුපස්සනාවට අදාළ සංඥාවක් මම ගත්තේ නැහැ. නිරතුරුව පිණ්ඩපාත සංඥාව තුල සියලුම දෙනාගෙන් මම දානේ ගත්තා. දානේ අරගෙන පිළි අරගෙන දානේ මං පින් අනුමෝදන් කරලා මීටර් 5ක් 6ක් එනකොට දෙන්නේක් මගේ පිටිපස්සෙන් ආවා. ඇවිල්ලා කුවානේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මුණ ගැහෙන්න ඕනේ කියන කොටයි මං දන්නේ මේ දෙදෙනා මං හොදටම දන්න දෙන්නේ. නමුත් මේ දෙන්නා පිණ්ඩපාතයේ බෙදද්දී මං මේ දෙන්නව අඳුරගත්තේ. ඇයි අඳුරගත්තේ නැත්තේ? මා තුල තිබ්බේ පිණ්ඩපාත සංඥාව විතරයි. මගේ ඇස් දෙක යොමු වුණේ පාත්‍රයට. ඒ දන් බෙදෙන කෙනාගේ දෑත්වල පල්ලෙහා කොටස් වලටත් පමණයි. ඉන් මෙහා කිසිම සංඥාවක් මම ගත්තේ නැහැ. ඒ නිසා පිණ්ඩපාතයේ වැඩීමේදී හෝ වේවා ආරාධනා දානවලට ස්වාමින් වහන්සේලා නිවසට වැඩීමේදී වේවා කාන්තා පක්ෂය දැකීමෙන් රාග සිත් ඇති වෙනවා නම් ඒව අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. ලෝක ධර්මයන් අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං. අවිද්‍යාවටයි අපි ඒ කාරණා බාර දෙන්න ඕනේ. පුද්ගල සංඥාවන්ගෙන් නෙමෙයි අපි ගන්න ඕනේ. නමුත් වැරදි තියෙනවා නම් අපි ඒව නිවැරදි කර ගන්න ඕනේ. ඒක අපේ කල්යාණ මිත්‍රභාවය. ඉන්සා නිරතුරුවම පිණ්ඩපාත චාරිකාවේදී රාග සිත් ඇති වෙනවා නම් මෛත්‍රී සංඥාව සුදුසු නැහැ. ඒ නිසා කරුණා කරලා කායානුපස්සනාවට අදාළව දෙතිස් කුණප සංඥාවක් සතර මහා ධාතු සංඥාවක් එහෙම නැත්නම් අට්ටික සංඥාව මරණාංශදී මේ වගේ සුදුසු තැනක් ගන්න ඔබට පහසු වෙයි. අට්ටික සංඥාව ගත්තොත් ඒ වගේම ඔබ දක්ෂ වෙන්න පිණ්ඩපාත චාරිකාවේදී නිරතුරුවම පිණ්ඩපාතයේ තියෙන සංඥාව තුල ඉන්න ඉන් බැහැර සංඥාවට යන්න එපා. අපි කුටියෙන් පාත්‍රය අරන් එළියට බහින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සිහිපත් කරගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය ශක්තිමත් වෙන්න නම් මේ ගිහි පින්වතුන්ලාගේ ආයුෂ වර්ණය සැපේ බලය ශක්තිමත් කරන්න ඕනේ කියන අරමුණ හිතේ තියාගෙනමයි. එනිසා අපි පාත්‍රය අරන් එළියට බහින්නේ පින්වතුනි ඔබලාගේ කුසලය ශක්තිමත් කරන්න, ඔබලාගේ පින ශක්තිමත් කරන්න, ඔබලාගේ ආයුෂ වර්ණය සැපේ බලය හේතුණින් ඔබලාගේ ප්‍රඥාව ශක්තිමත් කරන්න. එනිසා ඔබලා දක්ෂ විය යුතුයි. පිණ්ඩපාතයේ වඩින මොහොතේ බාහිර දේවල් වලට සාමින් වහන්සේලා යොමු කරගන්න උත්සාහ කරන්න එපා. මොකද සමහර පින්වතුන්ලා අපි පිණ්ඩපාතේ වැඩලා
පින්දීලා එතනින් එන්න යනකොට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අහවල් ඥාතිවරයා අහවල් අම්මා තාත්තා අහවල් පුතාට සනීප නැහැ අනේ පොඩ්ඩක් දුරකතනේ පින් අනුමෝදන් කරන්න කියලා අනේ පිටරට ඉන්න දරුවාට පින් අනුමෝදන් කරන්නේ කියලා පින්තුනි මේවා පින්දපාත සංඥාවට ගැළපෙන දේවල් නෙමෙයි ඒක තේරුම් ගන්න ඕනේ අපි පින්දපාතේට වැඩම කරලා පොදුවේ පින් අනුමෝදන් කරද්දී පින්වතුල්ලාටත් පින්වතුල්ලාගේ පවුල්වල සිරු දෙනාටත් දැකබලා සතුටු වෙන සිරු දෙනාටත් ගම්වාසී රටවාසී සිරු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා කියද්දි පින්වතුනි මට නම් මේ මුළු භවත්‍රයම අරමුණු වෙලා එනිසායිමත් අල්ලපු ගමේ ඉන්න කෙනාට ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනාට කැනඩාවේ ඉන්න කෙනාට අමුතුවෙන් පින් දෙන්න අවශ්‍ය නැහැ. ඔබ දක්ෂ විය යුතුයි අපි අනුමෝදන් කරන පින සතුටු සිතින් අනුමෝදන් කරන්න. එසේ නොවී පින්තුනි අපි පින්දපාත සංඥාවෙන් එහෙම නැත්නම් කායානුපස්සනාවට අදාළ සංඥාවකින් එහෙම නැත්නම් මෛත්‍රී සංඥාවෙන් පින්දපාතේ වඩින්නේ ඔබලාගේ පින ශක්තිමත් කරන්න. ඔබලාගේ කුසලයේ ශක්තිමත් කරන්න අපි එවැනි සංඥාවකින් පින්දපාතේට වැඩියට පස්සේ යාලුකම් හිතවත්කම් නෑදෑකම් කතා කිරීම සුසු නෑ පින්තුනි එවැනි තැන්වලදී පින්දපාත සංඥාවට බාධා වෙනවා ඒ වගේම එවැනි කාරණා තව සද්ධාව දුර්වල කෙනෙක් දැක්කොත් සංඝයාට චෝදනා කරනවා අර බලන්නකෝ අරහාමුදුරුව පින්දපාතේ වැඩම කරලා දුරකතනයකින් කතා කරනවා කියලා පින්තුනි එවැනි දේවල් නිසා සමස්ත සංඝ සමාජයේම පින්තුනි බලවත් අගෞරවයකට අපිපත් කළා වෙනවා පින් කරගන්න ඇවිල්ලා නැති අකුසල් කරගත් කෙනෙක් බවට එනිසා පින්තුනි අපි ජනතාව ඉදිරියට එන්නේ නෑදෑකම් ඇති කරගන්න නෙමේ හිතවත්කම් ඇති කරගන්න නෙමේ සමාජ සම්බන්ධතාවයන් ඇති කරගන්න නෙමේ ඒවා අපි පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්න නැතුව සියල්ලම දාලයි අපි මේ පැවිදි ජීවිතයට ආවේ පින්තුනි අපි පැවිදි ජීවිතයට ආවේ අපේ උතුම් අරමුණු සාක්ෂාත් කරගන්නත් ඔබේ පිනට අදාළ ඔබේ කුසලයට අදාළ ඔබේ විදර්ශනාවට අදාළ ඒ උතුම් ධර්මයන් සාක්ෂාත් කොට දෙන්නයි පින්තුනි එනිසා ඔබලා දක්ෂ වෙන්න ඕනේ සංඝ සමාජයේ අපේ ගුණාත්මක භාවය ශක්තිමත් කරන්න පින්තුනි සංඝ සමාජයේ ගුණාත්මක භාවය අපේ ශක්තිමත් කරන්න නම් ප්‍රාතිමෝක්ෂය සීලය තුල ජීවත් වීමේ අවස්ථාව ඔබ අපිට දෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ පින්දපාතේ වඩිද්දී සඳ වගේ වඩින්න ඔබ පින්දපාතේ වඩිද්දී ඉර වගේ වඩින්න ඉර නැගෙනහිරින් පටන් අරගෙන හවසට බටහිරින් බැහැල යන්නේ කොතනකවත් නවතින්නේ නැහැ පින්නතුනේ කායිකවත් නැවති නැමිති කතා කරගෙන ඉන්නේ නැහැ ලත වෙන්නේ නැහැ ප්‍රමාද වෙන්නේ නැහැ පින්නතුනේ ඉරයන්සේ නැගෙනහිරින් මතුවලා බටහිරින් බැසල යනවාද පින්දපාත ගමනේදී පින්දපාත සංඥාව තුල පළවෙනි ගෙදරක් අවසන් ගෙදරක් අවසන් කරලා අපි පින්දපාත සංඥාවෙන්ම කුටියට එන්න ඔබ ඉඩ දුන්නොත් පමණයි ඔබේ කුසලයේ ශක්තිමත් වෙන්නේ ඔබ සංගයා කියන අර්ථයට ගරු කළා වෙන්නේ පින්නතුනේ එතනයි ඔබේ පින එතනයි ඔබේ කුසලයේ ශක්තිය ඒ තැනයි පින්වතුනේ ඔබ විදර්ශනා නුවණ ඇති කර ගැනීමේ සුන්දර සමාධිමත් හිතක උරුමය ඔබ ලබන්නේ ඒ වගේමයි පින්වතුනේ අපි පින්දපාත බෙදෙන වෙලාවට අපි දකිනවා සමහර පින්වතුල්ලා පින්දපාතේ ගොඩක් බෙදන්න හදනවා 25ක් ඉන්නවනම් පින්වතුනේ හැම කෙනෙකුටම ගොඩක් පින්දපාත බෙදන්න බැහැ අපි හැන්දක් බෙදන්න කියලා මතක් කළාම සමහර අය ඒ හිත රිදෙනවා යමක් බෙදා ගන්න බැරි වුණොත් හිත නරක් වෙනවා පින්නතුනි ඒක සාධාරණයි ඒක සාධාරණ වෙන්න හේතුවක් තියෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ඒ ප්‍රශ්නය භික්ෂුව යොමු කරන්නේ එතනටයි ඔබට නෙමේ පින්නතුනි ඒ නිසා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ලෝක ධාතුවේ තියෙන ශේෂ්ඨම දාණය තමයි ධර්ම දාණය කියන්නේ ශේෂ්ඨම දාණය ධර්ම දාණයට වඩා උතුම් ධර්ම දාණයක් නෑ පින්නතුනි ඒ වගේම ඔබව ධර්ම දාණයට යොමු කරන සුන්දර දාණයක් තියෙනවා ඔබව ධර්ම දාණයට යොමු කරන සුන්දර දාණය තමයි ඔබට පුළුවන් නම් ඔබේ දාණය තව කෙනෙක් උදෙසා දන් දෙන්න පින්නතුනි ඒක ඔබව සුන්දර ධර්ම දාණයට යොමු කරන සුන්දර දානයක් බවටයි පත් වෙන්නේ
ඔබ තුල විදර්ශනානුවන මතුවෙන සුන්දර දානයක් බවටයි පත් වෙන්නේ. එක පින්වත් මහත්මයා පාත්‍රයේ දාන වර්ගයක් බෙදුවා. එයා දෙවෙනි වර්ගයක් බෙදන්නේ යද්දී මං කියවනේ පුතේ එක වර්ගයක් ප්‍රමාණවත් වෙයි කියලා. ඒ වෙලාවේ ඇයි කියනවා අනේ ස්වාමීන් වහන්ස මේකත් මට බෙදන්න අවශ්‍යයි කියලා. මං ඒ වෙලාවේ කිව්වා පුතේ ඔබ මේක බෙදුවොත් ඔබට තෘෂ්ණාවයිති, ඔබ මේක නොබෙදුවොත් ඔබට විදර්ශනාවයිති, කැමති දෙයක් තෝරගන්න කියලා. එයා බෙදුවේ නෑ පින්නතුනි. ඒ නිසා එයා තෝරගත්තේ තෘෂ්ණාව නෙමේ, එයා තෝරගත්තේ විදර්ශනාවයි පින්නතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න දානයන්ගේ ශ්‍රේෂ්ඨම දානය පින්නතුනි පිරිස වැඩි නම් ඔබේ දානය තව කෙනෙකුට දන් දීමයි. කරුණා කරලා ඒ කාරණය නුවණින් තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්නතුනි. මේ ප්‍රශ්නෙින් පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ විවාහ ජීවිතයක් ඇතුළත සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීමේ බාධාවක් තියෙනවාද කියලා. අවසරයි. පින්නතුනි සැකයකින් තොරව අපි පිළිගන්න ඕනේ විවාහ ජීවිත ගත කරන ඕනෑම කෙනෙකුට මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න, උතුම් සතරදාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා පින්නතුනි. හැබැයි ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ ඔබ කල්යාණ මිත්‍රාශ්‍රය ලබන කෙනෙක් නම්, කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරන කෙනෙක් නම්, ඒ කල්යාණ ධර්මයන් නුවණින් මෙනෙහි කරන කෙනෙක් නම්, ඔබ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරලා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී ඔබ දකිනවා අනේ විසාකා උත්තමාවිය ළමා වයසේදීම උතුම් සෝවාන් ඵලයටපත් වුණා. ඇය උතුම් විවාහ ජීවිතයක් ගත කළා. ඒ වගේම අනේ පිටිසිටුතුමා නකුල මාතා නකුල පියා අප්‍රමාණෝ සුදුවත් ධර්ම ගිහි උපාසක උපාසිකාවන් ගිහි ජීවිත තුළ ඉඳීම පින්වතුනි උතුම් සෝවාන් ඵලයන් සාක්ෂාත් කරගත්තා. එනිසා ඔබ විවාහ ජීවිතයක් ගත කළාය කියලා කවදාක්වත් ඔබට සතර සතිපට්ඨාන ධර්මයන් අහිමි නෑ පින්වතුනි. එනිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න ඕනේ විවාහ ජීවිතය තුළින් සතර සතිපට්ඨානය මතු කරගන්න නම් අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය තුල ජීවිතයේ විසිරුවල දකින්න. මේ වෙසක් පුර පසළොස්වක පොය දවසේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන අප්‍රමාණ විවාහ ජීවිත ගත කරපු පින්වතුල්ලා ඉන්න පුළුවන් පින්වතුනි. එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබට අවශ්‍ය නම් පින්වතුනි ඔබේ විවාහ ජීවිතය තුළින් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්න. මුලින්ම ඔබ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම ජීවිතයට එකතු කරගන්න ඕනේ. දුක හැටියට ඔබ දකින්න ඕනේ. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය ඔබ දකින්න ඕනේ. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණය ඔබ තුලින් දැකලා දුක නැති කිරීමේ මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදි කොටස්කරුවෙක් බවට ඔබ පත් වෙන්න ඕනේ. අන්න පළවෙනි සුදුසුකම් පින්වතුනි. දැන් ඔබ ළඟ ඒ සුදුසුකම තියෙනවද? ඔබ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබ ළඟ ඒ සුදුසුකම තියෙනවද කියලා. ඔබ කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරනවද? ඒ කල්යාණ ධර්මයන්ට අදාළව ඔබ නුවණින් මෙනෙහි කරනවද? ඔබ තුල සකස් වෙන මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක ඔබ තෘෂ්ණාව හේතුවෙන් සකස් වුණා වූ අවිද්‍යාව නිසාම සකස් වුණා වූ ධර්මයන් හැටියට දකින්නවද? මේ දුක ඔබ මමයි කියලා දන්නවද? මේ දුක ඔබ මගේ කියලා ගන්නවද? මේ දුක මගේ ආත්මය කියලා ගන්නවද? මේ දුක කවුරුන් ඔබට දුන්නා වූ දෙයක් හැටියට ගන්නවද? එතුණි අද සමාජය දුක දකින්නේ කවුරුන් ඔබට දුන්න දෙයක් හැටියටමයි පින්නතුනි. තට්ටු කරන්න කොයි බයද සාක්ෂියට තට්ටු කළා අහන්න. මේ දුක ඔබ සකස් කරගන්නා වූ මේ සකස් වෙන දුක ඔබ හැම වෙලාවෙම හිතන්නේ කවුරුන් ඔබට දුන්නා වූ දුකක් හැටියටමයි පින්නතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ දුක තව කෙනෙකුට දෙන්න පුළුවන් කියලා කියන්නේ නැහැ පින්නතුනි. දුකට හේතුව තෘෂ්ණාවයි. එනිසා ඔබ නිරතුරුවම ඔබ තුල සකස් වෙන දුකේ හේතුව තෘෂ්ණාව හැටියටම දකින්න ඕනේ. එහෙම දැකලා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා ඔබ දකින්න ඕනේ. නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකිද්දී ඒ දැක්ම තුලම පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි හිත ඍජුව පිහිටනවා.
අද සමාජයක වෙලා තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි හිත ඍජුව පිහිටන්නේ නැහැ. එයා දුක දුක හැටියට දකින්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව හැටියට දකින්නේ නැහැ. මේවා අවිද්‍යාවට බාර නොදී ආත්මීය සංඥාවන්ට පුද්ගල සංඥාවන්ට බාර දීලා තව 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 දුකට හේතු වෙන තෘෂ්ණාව වැඩි කර ගන්නවා පින්තුනි. එනිසා නිරතුරුවම ඔබ තුලින් ඔබ දකින්නේ ඔබ දුක චතුරාර්ය සත්‍ය තුල විසිරුවලා දකින්න කෙනෙක්ද දුකට හේතුව චතුරාර්ය සත්‍ය තුල විසිරුවලා දකින්න කෙනෙක්ද තෘෂ්ණාවයි කියලා දුක නැති කරන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි එකම මාර්ගය කියලා දකින්න කෙනෙක්ද එහෙම දකින්න කෙනෙක් නම් විදර්ශනා මාර්ගය මතු කරගන්න ඔබ දක්ෂේ ඔබේ උතුම් චතුරාර්ය සත්‍ය කෙරෙහි හිත ඍජුව පිහිටා ගනිද්දිම ඔබේ සිත සමාධිමත් වෙලා පින්නතුනි ඒ සමාධිමත් සිත ඔබව ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරනවා සම්මා දිට්ඨිය කෙරෙහි ඔබේ සිහිනුව නැති කරනවා සම්මා සංකප්ප කෙරෙහි සිහිනුව නැති කරනවා සීලයේ සිහිනුව නැති කරනවා සමාධියට අදාළ අංග කෙරෙහි ඔබේ සිහිනුව නැති කරනවා පින්නතුනි ඒ නිසාම ඔබ සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කර ගන්නවා බාහිර ලෝකය කෙසේ ඇවිලුණත් ඔබ ඇවිලෙන්නේ නැහැ ඔබ සියලු ඇවිලීම් අවිද්‍යාවටම බාර කරනවා සියලු ඇවිලීම් මෙයි දුක කියන අර්ථයටම බාර කරනවා මේ දුකට හේතුව තෘෂ්ණාවයි කියන අර්ථයටම බාර කරනවා මේ දුක නැති කරන්න මාර්ගය මම මේ ගත කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි ඍජු විශ්වාසයට යාපු කෙනෙක් වෙනවා පින්තුනි ඒ නිසාම නිරතුරුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කර ගන්නවා එයා සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් ශක්තිමත් කර ගන්නවා එයා කාටවත් චෝදනා කරන්නේ නැහැ එයා කාටවත් වෛර කරන්නේ නැහැ නමුත් ඇත්තමයි අතේ සල්ලි නැති වෙන්න පුළුවන් ජීවිතේ ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන් නමුත් ඒ සියලු ප්‍රශ්න එයා විසිරවන්නේ ආත්මීය සංඥාව තුල නෙමේ පුද්ගල සංඥාව තුල නෙමේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය තුල එදා පටාචාරාව එදා කිසා ගෝතමී කොයිසම් පීඩාවට පත් වුණාද ඒ කොයිසම් පීඩාවට පත් වුණත් ඒ සෑම ප්‍රශ්නයක්ම ඒ පින්වතුන් විසිරෙව්වේ චතුරාර්ය සත්‍ය ධර්ම තුල ඒව ආත්මීය සංඥාව තුල පුද්ගල සංඥාව තුල විසිරුවේ නෑ පින්නතුනි එදා ඒ අය ඒ දුක පුද්ගල සංඥාව තුල ආත්මීය සංඥාව තුල විසිරුවා නම් ඒ අය තාමත් මේ භවත්‍රේ කොහේ හරි දුක් විඳිනවා පටිච්ච සමුප්පන්නෝ පින්නතුනි එනිසා අපි මේ උත්සාහ ගන්නේ අපේම අකුසල් නිසා අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන අකුසල් නිසා පින්නතුනි අපි තුළ මතුවෙන්නා වූ මේ දුක අපි පුද්ගල සංඥාවන්ට බාර දීලා ආත්මීය සංඥාවන්ට ඇඟිල්ල දික් කරලා පින්නතුනි අපි ඇවිලෙන්න යන ගමනක් එනිසා පින්නතුනි සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් අනුන්ගේ තෘෂ්ණාව නිසා අපි ඇවිලුණා ඇති පින්නතුනි දැන් නිවි යන දිශාවට ගමන් කරන්න මේ සුන්දර පසළොස්වක පොයේ දවසේ මේ ස්ථිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන මේ සුන්දර රාත්‍රියේදී පින්නතුනි අදිෂ්ඨානයක් ඇති කරගන්න සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් දුක නිසා මම ඇවිලුණා අවිද්‍යාව සකස් කොට දුන් දුක නිසා මම ඇවිලුණා මින් පස්සේ මම දුකට ඇවිලෙන්නේ නැහැ මං දුක චතුරාර්ය සත්‍ය තුල විසිරෝලා මන් නිවෙන දිශාවට ගමන් කරනවා කියන අදිෂ්ඨානය ඔබ මේ මොහොතේ ඇති කරගන්න පින්නතුනි ලෝකයට යන දිශාවකට යන්න දෙන්න සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ පටිච්ච සමුප්පන්නව ඈතට ගලාගෙන යනවා අනාගතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් ඉපදෙනවා පින්නතුනි ලෝකේ නැවතීමක් නැහැ ලෝකේ නිමාවක් නැහැ ලෝකේ අවසානයක් නැහැ කරුණා කරලා ඒ ලෝකෙට යන්න දෙන්න ඔබ නවතින්න ඔබ දුක නිසා ඇවිලෙන්න එපා පින්නතුනි දුක නිවන චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගත්ත සුන්දර විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙන්න අපේ ප්‍රශ්නේ විවාහ ජීවිත ගත කරන කෙනාට සතර සතිපට්ඨාන අහිමිද කියන ප්‍රශ්නයයි යොමු කරලා තිබ්බේ පින්තුනි දැන් ඔබ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ දකින්න කෙනෙක් ඔබේ විවාහ ජීවිතයේ තුල යම් ප්‍රශ්නයක් ගැටලුවක් අරුදු දෙයක් මතුණත් ඔබට ආර්ථික ප්‍රශ්නයක් මතුණත්
පින්නතුනේ චතුරාර්ය සත්‍ය තුල විසිරවල දකින්න නිවන මාර්ගය තුල ඇවිලෙන මාර්ගය නෙමේ පින්නතුනේ ඇවිලෙන මාර්ගය නම් මිච්ඡා චතුරාර්ය සත්‍ය තුල අයියා විසිරවන්නේ නිවන මාර්ගය තුල විසිරවල දකින්න දුකක් ඇති වුණත් දෙයනේ මේ දුක ඇති උනේ මගේ අවිද්‍යාව නිසාමයි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ තෘෂ්ණාව නිරෝධය කළා අවිද්‍යාව නිරෝධය කළා ඒ නිසාම දුක සකස්ුනේ නැහැ පටාචාරා උත්තමාවිය අවිද්‍යාව නිරෝධය කළා තෘෂ්ණාව නිරෝධය කළා ඒ නිසා දුක නිරුද්ධ වෙලා ගියා ඒ නිසා මට මේ දුක ලැබෙන්නේ අවිද්‍යාව නිසාමයි අවිද්‍යාව හේතුවෙන් සකස් කරගන්න මේ පංච උපාදානස්කන්ධ තෘෂ්ණාව නිසාමයි පින්තුනි එයා තමාගේ දුකට අනුන් තැඟිල්ල දික් කරගන්නේ නැහැ තමාගේ දුකට හේතු වෙන අකුසල් සංස්කාරයන්ට අනුන් තැඟිල්ල දික් කරන්නේ නැහැ පින්තුනි එයා දුක තෘෂ්ණාව හැටියටම දකිනවා එයා දුක අවිද්‍යාව හැටියටම දකිනවා දකිමින් තව තව ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරනවා චතුරාර්ය සත්‍ය කෙරෙහි සිත විජුව පීඩනවා සැලෙන්නේ නැහැ පින්තුනි විසිරෙන්නේ නැහැ සැලෙන්නේ නැහැ සැකයක් නැහැ විචිකිච්ඡාවක් නැහැ යා දකිනවා චතුරාර්ය සත්‍යමයි දුකෙන් මිදෙන මාර්ගය පෙන්වන එකම ධර්මය කියලා අන සුන්දර තැන ඔබ මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොය දවසේ මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන වෙලාවේ පින්තුනි ඔබට පුළුවන්ද ඔබේ ජීවිතය චතුරාර්ය සත්‍යයට බාර දෙන්න ඔබට පුළුවන්ද ඔබේ ජීවිතය මෙච්චර දවසක් යම් දුකක් අත්විඳනනම් ඒ දුක අවිද්‍යාවට බාර දෙන්න ඒ දුක තෘෂ්ණාවට බාර දෙන්න උද්ගල සංඥාවෙන් නිදහස් වෙන්න පින්නතුනේ උද්ගල සංඥාවට ඇඟිල්ල දික් කරන්න එපා චතුරාර්ය සත්‍ය තුල නිරේතුරුවම අවිද්‍යාවට මේ සියලු ධර්මයන් බාර කරලා අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන තෘෂ්ණාවට මේ සියලු ධර්මයන් බාර කරලා පින්නතුනේ ඔබ නිවි හැනහිල්ලේ ශක්තිමත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙන්න දැන් ඔබට මොකද්ද ලැබෙන්නේ සුන්දර සම්මා සමාධිමත් හිතක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංගය සම්මා සමාධියයි පින්නතුනේ ඔබ සම්මා සතියෙන් ශක්තිමත් ඔබ දන්නවා දුකට හේතුව තෘෂ්ණාවයි කියලා කවුරුත් ඔබට කියලා දෙන්න ඕනේ නැහැ ඔබ දුක නිසා නොනායක සම්ඩු වෙන්න යන්නේ නැහැ දුක නිසා මහත්යක සම්ඩු වෙන්න යන්නේ නැහැ දුක නිසා ආණ්ඩු එක්ක ඔබ සම්ඩු වෙන්න යන්නේ නැහැ පින්නතුනේ ඔබ දන්නවා කොහෙන් දුක සකස් වුණත් තෘෂ්ණාවමයි දුකට මුල්ුනේ කියලා දැන් චතුරාර්ය සත්‍ය කෙරෙහි සිත ඍජුව පිහිටලා තියෙනවා ඒ ඍජුව පිහිටුවා වූ සිත සැලෙන්නේ නැහැ පින්නතුනේ සැලෙන්නේ නැහැ විචිකිච්ඡාවට සැකයට ලක් වෙන්නේ නැහැ ඒක සමාධිමත්වයි තියෙන්නේ අනසුන්දර තැනක් මේ මොහොතේ ඔබේ සිත දෙස බලන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඔය හිතේ තියෙනවද පින්නතුනේ ඔය හිත තුල දැන් යටපත් වෙලා තියෙන්නේ නමුත් ඔබ විවාහ ජීවිතයක් ගත කරන මහත්මෙක් නොවන කෙනෙක් දැස් දෙක පියාගෙන මේ සම්මා සමාධිමත් හිතෙන් ඔබේ රූපය අට්ටික සංඥාවක් කළ දකින්න පින්නතුනේ ඔබේ රූපය ඇටසකිල්ලක් කළ දකින්න ඔබේ රූපය ඇටසකිල්ලක් කරන ගමන් ඔබේ මහත්යාගේ රූපයක් අට්ටික සංඥාවෙන් දකින්න ඔබේ බිරිඳගේ රූපයක් අන්නාවෙන් දකින්න පුතාගේ ඔබේ දුවගේ රූපයක් අට්ටික සංඥාවෙන් දකින්න ඔබට මේ ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේගේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න ඔබට මේ උතුම් ධර්මය මතු කොට වදාළ ඒ උත්තරීතර අදවැනි දවසක ලෝකෙට බිහි වුණ අදවැනි දවසක මේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ මේ උතුම් දවසේ පිරිනිවන් පාවදාළ ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අට්ටික සංඥාවෙන් දකින්න ඔබ ඉන්නේ කායානුපස්සනාව තුළ ඔබට කිසිම බාධාවක් උනේ නැහැ. ඔබ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා කායානුපස්සනාවට බාධාවක් උනේ නැහැ. ඔබ හිතන්නේ ඔබ අද රාත්‍රියේ නිින්දට ගියා කියලා. පින්තුනේ මේ සුන්දර රාත්‍රියේ සප්තබොජ්ජංගයන් වැඩෙන රාත්‍රියක්. රාත්‍රියේ අයිති කාම ඡන්දයන් තමයි පින්තුනේ. රාත්‍රියේ අයිති පංච නීවරණයන් තමයි. නමුත් මේ සුන්දර රාත්‍රිය ඔබෙන් සප්ත බොජ්ජංගයෝ විසින් උදුරගෙනයි තියෙන්නේ
මේ විදර්ශනා රාත්‍රියේ විදර්ශනා ධර්මයන් ශ්‍රවණය කරලා අද උදේ ඉඳන් සීලයන් තුල ශක්තිමත් වෙලා ගමේ පන්සලේ ස්වාමින් වහන්සේගේ ආරණ ස්වාමින් වහන්සේගෙන් අනුශාසනා ලැබලා පංච නීවරණ තුනී වෙලා සප්ත බොජ්ජංගයන්ගෙන් ඔබේ සිත උදුරගෙනයි තියෙන්නේ පින්තුනි ඒ සප්ත බොජ්ජංගයන් වැඩෙන සිතින්ම ඔබ රාත්‍රියේ නින්දට යන්නේ රාත්‍රියේ නින්දට ගිහිල්ලා සයනේ කොට්ටේ මත හිස තියාගෙන පින්තුනි ඔබ ස්වාමි පුරුෂයාණන් ඔබ අට්ටික සංඥාව තුල රාත්‍රියේ නින්දට යන්නේ ඔබේ ළඟ සැතපෙන ඔබේ ස්වාමි දියණිය අට්ටික සංඥාවෙන් දකින්න පින්තුනි ආත්මීය සංඥාවට ධන සංඥාවකට රූප සංඥාවට හිර දෙන්න එපා ඔබේ රූපේ අට්ටික සංඥාවෙන් දකිමින් ඔබ ළඟ ඔබට තුරුල් වී නිදන ඔබේ බිරිඳගේ රූපයක් අට්ටික සංඥාවෙන් දකින්න හැබැයි මොනම හේතුවක් නිසාවත් ඔබ ඔබේ රූපේ අට්ටික සංඥාවෙන් දකිනවා කියන කාරණයක් ඔබ ඇයගේ රූපේ අට්ටික සංඥාවෙන් දකිනවා කියන කාරණයක් දෙන්න දෙදෙනාට කියන්න එපා පින්වතුනි අත්වැල් බැඳගෙන විදර්ශනා මාර්ගය යන්න ඔබට බැහැ ඒක හොඳට තේරුම් ගන්න අත්වැල් බැඳගෙන විදර්ශනා මාර්ගය ඔබට යන්න බැහැ ඔබට විදර්ශනා මාර්ගය තුල යන්න ඕනේ නම් මේ අත්වැල ලිහන්නම වෙනවා පින්වතුනි මේ අත්වැල ලිහන්නම වෙනවා එනිසා විවාහ ජීවිත ගත කරන ඔබට අර්ථවත්ව සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කර ගන්න අවශ්‍ය නම් ශක්තිමත් විදර්ශනා නුවණ ජීවිතයට එකතු කර ගන්න අවශ්‍ය නම් එකිනෙකාට හොරෙන් එකිනෙකා මාර්ගය තුල යන්න පින්නතුනි අත්වැල් අල්ල ගන්න යන්න එපා ඔබ අත්වැල් අල්ල ගත්තොත් ඔබේ එක ඇඟිල්ලක් අල්ල ගත්තොත් එහෙ අල්ලගන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයයි පින්නතුනි මම මෙහෙම කියද්දී ඔබට මෙහෙම හිතක් සකස් වෙන්න පුළුවන් මං කොහොමද ආත්මార్థකාමී වෙන්නේ මම කොහොමද මගේ බිරිඳ මේ ලෝකේ තනි කරලා මම නිවන් දකින්නේ පින්නතුනේ ඒ සිත ඔබ තුලට ආවනම් මං කියනවා ඔබ තුල සම්මා සමාධිය නොවේ සම්මා දිට්ඨියවත් නැහැ කියලා පින්නතුනේ ඔබ සම්මා දිට්ඨිය තියෙන දක්ෂයෙක් නම් පින්නතුනේ ඔබ අත්වැල් අල්ලගෙන විදර්ශනා නුවණ හොයන්න යන්නේ නැහැ පින්නතුනේ ඒක තේරුම් ගන්න ඔබ ශක්තිමත් සම්මා දිට්ඨිය වැඩිම කෙනෙක් නම් ඔබේ බිරිඳට තුරුල් වෙලා ඔබ දකින්නවා ඔබ දකිනා මොකද්ද ඔබ දකින්නේ සාර අසංග කල්ප ලක්ෂ ගාන මේ ආවා වූ පටිච්ච සමුප්පන්න බව ගමනේදී මෙවැනි බිරිඳවරු කෝටි ගාණක් මගේ බිරිඳ වෙලා තියෙනවා මම දිව්‍ය තලවල ඉපදුන වෙලාවේ මෙවැනි බිරිඳවරු දිව්‍යාංගනාවන් ලක්ෂ ගාණක් මට බිරිඳ වෙලා තියෙනවා ඒකම බිරිඳක්වත් මට අයිති නැහැ මම මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ ලක්ෂ ගාණක් බිරිඳවරු මට බිරිඳ වෙලා තියෙනවා ඒකම බිරිඳක්වත් මට අයිති නැහැ මම සතර අපායට තිරිසන් ලෝකෙට പ്രേත ලෝකෙට අසුර ලෝකෙට වැටුන වෙලාවේ ඒ ලෝකවල බිරිඳවරු ලක්ෂ ගාණක් මට ඉඳලා තියෙනවා ඒකම බිරිඳක්වත් මට අයිති නැහැ ඒ වගේම බිරිඳ හිතන්න දක්ෂ වෙන්න ඕනේ සංසාරේ මට ස්වාමි පුරුෂයාණන් කෝටි ගාණක් හිටියා මනුස්ස දිව්‍ය සතර අපා ඒත් එකම කෙනෙක්වත් නෑ පින්වතුනි මෙන්න සුන්දර සම්මා දිට්ඨිය මෙන්න සුන්දර සම්මා දිට්ඨිය තුළින් පෝෂණය වෙන විදර්ශනා නුවණ පින්වතුනි එහෙම දකින්න කෙනා දෙන්න අත්වැල් අල්ලගෙන නිවන් දකින්න යන මෝඩ ගමන යන්නේ නෑ පින්වතුනි නිරේතුරුවම දෙන්න අත්වැල් නිහාගෙන තම තමන්ගේ ධර්ම මාර්ගය තම තමන්ට හොරා තම තමා තුල වඩාගෙන යන ගමන විදර්ශනා නුවණ කරා යන ගමන එනිසා දැන් මේ සුන්දර රාත්‍රියේ ඔබ දැන් සැතපීලා ඉන්නේ කොහොමද සැතපුනේ පංච නීවරණ යටපත් කරලා සත්බොධ්‍යංග මතු කරගෙන සතිය සිහිය ඇති කරගත්තා ඔබේ රූපය කෙරෙහි බිරිඳගේ සාම්පුර්ෂයාගේ රූපය කෙරෙහි අනේ මේක සැබවින්ම අට්ටික සංඥාවක් මේක සැබවින්ම දෙතිස් කුණුපයක් මේක සැබවින්ම සතර මහා ධාතුවක් මේක සැබවින්ම මරණානුස්සතියක් පින්නතුනි ඒ සංඥාව තුලම ඔබ නින්දට යන්න ඒ සංඥාව තුලම නින්දට යද්දී පින්නතුනි ඔබ තුල විතර්ක ඇති වෙන්න පුළුවන් ඔබ තුල එක එක සිතුවිලි ඇති වෙන්න පුළුවන් බිරිඳ කෙරේ ආදරයක් එකපාරට මතු වෙන්න පුළුවන් බිරිඳ කෙරේ සෙනෙහසක් මතු වෙන්න පුළුවන් ඒ සිත අනිත්‍යයි කියලා දකින්න පස්ත පච්චයා වේදනා පස්සේ නිසා සකස් වෙන අනිත්‍ය වූ විඳීම බිරිඳ කියලා ගන්න එපා
මමේ කියලා ගන්න එපා මගේ කියලා ගන්න එපා මගේ බිරිඳගේ ආදරය සෙනෙහස කියලා ගන්න එපා පස්සෙට ඒ හිත බාර දෙන්න පස්සේ ඒ තුනේ අධ්‍යාත්මික සහ බාහිර රූපේ එකතු වෙන විඥානය සමග මේ සියලු ධර්මතාවය අනිත්‍යනම් පස්සේ නිත්‍ය වෙන්න බෑ පින්නතුනේ ඒ නිසා ඔබ විදර්ශනාව වඩද්දී කායානුපස්සනාව වඩද්දී නොනඩ තුරුළු වෙලා සකස් වෙන සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න සකස් වෙන සෑම සැප වේදනාවක්ම සත්බොජ්ජංග වැඩෙනවා ධර්මයේ දකින්නේ ධර්මයේ තමා තුලින් පින්නතුනේ ඒහි පස්සිකව ඕපනයිත ගුණයෙන් තමා තුලින් ධර්මයේ වැඩෙනවා යාට පේනවා යා දකින්නවා ප්‍රීතිය ඇති වෙනවා දෙගනේ සංසාරය පුරාවට මම බිරින්දෑවරු කියලා සාමි පුරුෂයාණන් කියලා මේ තුරුල් කරගෙන ඉන්නේ අට්ටික සංඥාවක්නේ මේ තුරුල් කරගෙන ඉන්නේ දෙතිස් කුණුපයක්නේ මේ තුරුල් කරගෙන ඉන්නේ සතර මහා ධාතුවක්නේ මේ තුරුල් කරගෙන ඉන්නේ අට්ටික සංඥාවක් මරණාංශතියක්නේ මේ තුරුල් කරගෙන ඉන්නේ ඉරියව් පවත්වන අනිත්‍ය වූ කයක්නේ හිමතුනි මොකද්ද මේ දකින්නේ ධර්මයේ දකින්නවා ධර්මයේ දකින්නවා තමාගේ බිනිත තමාගේ සාම් පුරුෂයා තුලින් ධර්මයේ දකින්නවා තමාගේ බිනිත තමාගේ සාම් පුරුෂයා තුලින් ජීවමාන සාස්තුන් වහන්සේ දකින්නවා පින්තුනේ සුන්දර ධර්ම විදියේ බොජ්ජංගය රූපය කෙරෙහි නිවරදිව සතිය සිහිය පිහිටවා ගත්තා රූපය කෙරෙහි චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව සතිය සිහිය පිහිටවා ගත්තා රූපයට කායානුපස්සනාවට අදාළව සතිය සිහිය පිහිටවා ගත්තා ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙනවා ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙති වීරය බුරබුරා නැගෙනවා නිහඬව තමන්ගේ බිරිඳට හොරා තමන්ගේ බිරිඳ කමටහනක් කරගෙන නිහඬව තමන්ගේ සාම්පුරුෂයාට හොරා සාම්පුරුෂයාව කමටහනක් කරගෙන ඒ රූපය තුලින් බොරුව මකලා බොරුව වහලා පින්නතුනේ ඇත්ත දකින්නවා වීර වැඩි වෙනවා එයා තව තවත් අට්ටික සංඥාව තුල එයා ජීවත් වෙනවා එයා කායානුපස්සනාව තුල තමන්ගේ බිරිඳ තමන්ගේ සාම්පුරුෂයාගේ රූපේ ලක් කරමින් ජීවත් වෙනවා පින්නතුනේ සුන්දර සැප වේදනාවන් මතු වෙනවා සතුට ප්‍රීතිය මතු වෙනවා යට වෙන්න එපා ඒ ප්‍රීතිය මම කියලා ගන්න එපා ඒ ප්‍රීතිය මගේ ආත්මය කියලා ගන්න එපා ඒ ප්‍රීතිය මගේ බිරිඳ සාම්පුරුෂයා කියලා ගන්න එපා ඒ ප්‍රීතිය සැපයි සුබයි නිත්‍යයි කියලා ගන්න එපා පින්නතුනේ ඒ ප්‍රීතිය අනිත්‍ය වූ වේදනානුපස්සනාවක් හැටියට දකින්න අනිත්‍ය වූ වේදනානුපස්සනාවක් හැටියට දකින්න පින්නතුනේ මේ සියලු ධර්මයෝ වෙනස් වෙලා යනවා බිරිඳ කියන්නේ සංස්කාර හේතු වෙන්න ඔබට ලැබුණු ධර්මතාවයක් සාම් පුරුෂයා කෙනේ සංස්කාරයන් හේතු වෙන්න ඔබට ලැබුණු ධර්මතාවයක් ඔබලාගේ මේ විවාහ ජීවිතයේ සතුට කියන්නේ සංස්කාර හේතුවෙන් ලැබුණු ධර්මතාවයක් මේ විවාහ ජීවිතයේදී ඔබ ඇති කරගත්තා වූ සුන්දර සම්මා සමාධිමත් හිත කියන්නේ සංස්කාර හේතුවෙන්ම ඔබ තුල සකස් වුණා වූ සුන්දර ධර්මතාවයක ඵලයක්මයි පින්වතුනි කුසල් සංස්කාරයන්ගේ ඵලයක්මයි සම්මා සමාධිය කියන්නේ ඒ සම්මා සමාධිය තුලින් මතු කරගත්ත කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය වෙලා යනවා මේ ධර්මතාවයන් තුලින් අපි උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත් සකෘදාගාමී ඵලය අනාගාමී ඵලය අරිහත් ඵලයන් සාක්ෂාත් කරගත් මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය වෙලා යනවා පින්වතුනි සියලු ධර්මතාවයෝ මමේ කියලා ගන්න එපා සියලු ධර්මතාවයෝ මගේ කියලා ගන්න එපා සියලු ධර්මතාවයෝ මගේ ආත්මය කියලා ගන්න එපා මේ සෑම ධර්මතාවයකම අනිත්‍යභාවය දකින්න පින්නතුනි සුන්දර වෙසක් පුර පසළොස්වක පොය දවසේ මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ වෙසක් පුර පසළොස්වක සඳ කැළුම් දිදී බබලන මේ සුන්දර රාත්‍රියේ පින්නතුනි ඔබ ඔබේ ජීවිතය සතර සත්පත්තාන ධර්මයන්ට බාර කරන්න ඔබ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් නම් අද දවසේ කාමච්ඡන්දයන්ට බාර කරන්න එපා සප්තබොජ්ජංගයන්ට ඔබේ ජීවිතය බාර කරන්න සතර සතිපට්ඨාන ධර්මයන් තුල ජීවිතේ විසිරවන්න හැබැයි මහත්යාට හොරෙන් බිරිඳට හොරෙන් අත්වැල් බැඳගෙන විදර්ශනා වඩන්න යන්න එපා කියලා කරුණාවෙන් මතක් කරනවා
තෙරුවන් සරණයි. මේ මොහොතේ මේ උතුම් විදර්ශනා රාත්‍රියේදී මේ විදර්ශනා ධර්මයන් ශ්‍රවණය කළා වූ සියලුම පින්වතුන්ලාටත් පින්වතුන්ලාගේ පවුල්වල සියලු දෙනාටත් අසා සතුටු වුණා වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝාෂත් උතුම් විදර්ශනා නුවණ උදෙසාම මේ විදර්ශනා රාත්‍රියේ ධර්මයේ හේතු වේවා කියලා මේ සිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම උපකාරක ධර්මයන් සකස් කොට දුන් ඒ ශාලිකා මහත්මියටත් ඒ සාරද මහත්මයාටත් ඒ සිරස ප්‍රධානී ඒ පින්වත් සදිස්වත් නායක මහත්මයාටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් රටවාසී සියලුම දෙනාටත් උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝ රත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. මේ මොහොතේ දුකෙන් පෙළෙන ලක්වාසී සියලුම ජනතාවට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය වැටහේවා. ඒ තුළින් ධර්මානුකූලව දුක නිවා ගැනීමේ මව තීරණ වීමට මේ උතුම් ධර්ම දානමේ කුසල් උත්තම ශක්තියක් වේවා කියලා මෙත්තිකින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.